අද අපි කල්පනා කලාා විශේෂයේම බෝධිසත්ට්‍රයන් වහන්සේ මනසිකාරය කළ ඒ උතුම් දහම් පර්ර්යාය නිසාම අපිත් පටිච සවපපාද ධර්මය කතා කරන්නට සුදුසු දවසක් අද දවසැහැටියට. අපි තෝරගත්ත අ ඒ සඳහා මහා නිධාන සූත්‍රය අපේ අද සාකච්ඡාව සඳහා. මහා නිධාන සූත්‍රය දීගනිකායේ දෙවැනි භාගයේෙහි දැක්වෙන සූත්‍ර දේශනාවක්. මේ සත්‍රදශ ඉතාම ද ඉතාම සුවිශශේෂවත් සූත්‍රදේශනාවක් හේතුව. පටිචි සෞපාද ධර්මය පිළිබඳව මනා අවබෝධයක් ඇති කරගන්නට. අපිට වෙන තැනක දක්නට නොපෙනනා තරම් ඉතාම වැදගත් විදිහට වැදගත් කාරණා රාශ්්‍යයක් මේ සූත්‍රදේශනාව තුළ අන්තර්ගත වෙල තියෙනවා. මේ සූත්‍රය ස්භාාවේෙන්ම ගැඹුරුයි සභාාවයෙන්ම. ක් නන මෙෙහි කරන්නට අවශ්‍යයි. ඒ නිසා පඔබට සිහිපත් කරනවා ඉතාම කල්පනාවෙන් මේ සූත්‍රදේශනාව ශ්‍රවණය කරන්න. ඉතාම ඕනෑ කමින් අහගෙනඉන්න ටිකක් නොතේරුුණත් නැවත අහන්නට පුළුවන්කම ඔබට තියෙන නිසා ඔබ ටිකක් කලබලේට පත් නොවී නැතිනම් අතහැර දමන්නේ නැතුව ගොහොම හරි තේරුම් ගන්නවා කියන වීර්ය අදහස ඇතිව කාරණා ටිකක්. ඒරුගන්නට සහවත් වෙන්න කියලා මුලින්ම හැම දෙනාටම සිහිපත් කරනවා. මේ මහා නිධාන සූත්‍රයේ භාග්‍යතුන් වහන්සි දේශනා කරන්නේ කුරු රට කම්මාස්ස දම්ම කියන මේ කුරු ජනපදේ දේශනා කරන දේශනාවක්. මේ කුරු ජනපදේදි කම්මාස දම්ම කියන මේ කුරු ජනපදේතියන නියම් ගමේ ගම්වැසියන්ට භාගිතුන් වහන්සේ ස්භාවයම ගැඹුරු ස්භාවයෙන්ම ධර්මය ඇතුළට බැසගන්න දේශනාවන් දේශනා කළා. හේතුව ඒ ප්‍රදේශය තුළ ඉන්න මිනිසුන් ස්වභාවයෙන්ම ප්‍රඥා සම්පන්නයි කියලා අටකතාවත් තුළ පැහැදිලි වෙනවා. ඇති මේ මහා නිධාන සූත්‍රයත් සතිපට්ඨාන සූත්‍රයේ වගේම දේශනා වනේ ඒ කුරු රට මිනිස්සුන්ට කුරු රටවාසීෙන් සඳහා. කුරු රට භාග්‍යතුන් වහන්සේ වැඩඉන්න කාලෙදී. කියන්නේ ආනන්ද හාමුදුරු හා සම ගැතිවුණු සාකච්ඡාවකුීම එක තියෙන්නේ කුරු ජනපදේදි තමයි දේශනාවට වස්තු විශයහෙමනැති නම් මේ කාරණා ටික සැපේන්නේ. දවසක් ආනන්ද හාමුදුරු භග්‍යතුන් වහන්සේ සමීපේට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා කියනවා. ස්වාමීනිි ආශ්චර්යයි ස්වාමීනි අත්භහුතයි යව ගම්බීරෝජායම් භන්තේ පටි සමුපාදෝ ගම්බීරාව භාසෝච්ච අතච පන මේ උත්තාාන කුත්තාානකෝ විය කායති සාමීණී පුදුමයි. මේ ගම්බීරඋන පටිච සවපපාදය ස්වපෙනුමෙනුත් ගැඹුරු ස්භාවෙන්ම ගැඹුරු මේ පටි සවපාද ධරමය මට මේ බොහොම සරල වූවක්කොට නොගඹුරු වූුවක්කොට තේරෙනවා කියලා භාගතුන් වහන්සේට කියනවා. මාහේව ආනන්ද මාහේවන් ආනන්ද අවචානන්ද එහෙම කියන්න ටෙපා. ආනන්දහෙම කියන්න ට එපා ආනන්ද මේ පටිටි සවෞපාද ධර්මය ගැඹුරුයි මේ පටිචි සවපාද ධර්මය ස්භාවයනුත් ගැඹරුයි. ආනන්ද මේ ධර්මය අනනුබෝධ අප පටිේද අවබෝධ නොකළ නිසාත් ඒවගේම ප්‍රතිවේද නොකළ නිසා මේ සියලුම සත්වයා මේ සංසාරයේ ගමන් කරනවා හරියට ප්‍රදිවියන්නන්ගේ නල් බෝලයක් මීයන් විසින් අවුල් කරපු නූල් බෝලයක් වගේ. ඒවගේම පෙහෙර හූ කැටියක් හරියට කැඳපවන්නට ඒකට නූල් ටික ඇතුළට දාලා කලවන් කරපු ඒ මහා අවුල් ජාලාවක් වගේ. ඒවගේම අපි ගත්තොත් අපිට තේරෙන විදිහෙට ලෙන්කූඩුවක් වගේ කූඩුවක අරතියෙන්න තනකෙදිති මොන තරං අවුල් වෙලා තියෙනවද. අන්නඒ වගේ දාතිමුණු බුබුස් තන කියන තනත් ඒ විදිහටම අවල්ල යන තන ප්‍රවේදයක්. ඉති මෙන්න මේ වගේ සත්වය අවුල් වෙලා එහම නැතිනම් සම්පූරණම කැළඹිල්ලට පත්වෙලා මේ දුගති සංඛ්‍යාත වන මේ නිරයෙත් මේ උත්පත්තිය පිණිස එලබෙනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ පටිස සවපාද ධර්මය පිළිබඳව බුදුපාණන් වහන්සේ විග්‍රහ කොට දක්වනවා. අත්ති ඉදප්පච්ඡා ජරා මරණන්ති ඉතිපුට්ටේන සතා ආනන්ද අත්තිස්්‍ය වචනීයන්. නන්ද ඉදක් පච්චේතාවයෙන් යුත්ත ජරාමරණයක් තියෙනවාද කියලා ඇහුවොත් ආනන්ද තියෙනවයි කියලා කියන්න ටෝනේ. ඉඩක්පච්චේතාවේ ඉඩප පච්චේතාවේ කියල කියන්නේ මේ ප්‍රත්්‍ය නිසා හටගන්න බවයි කියන එක. ඉඩපච්චේතාවේ පිළිබඳව පැහැදිලි කෙරෙන බොහෝ සූත්‍ර දේශනවන්න අපිට දකින්නට පුළුවන්කම තියෙනවා මේ පිනතුනුත් බොහෝ අහල ඇති මේ නයායන් පිළිබඳව මින් සති ඉදං හෝති මේ ඇතිකල්හි මේ වෙනවා ඉමස්ස උපපාදා ඉඳං උපපජ්ජති මේ ඉපදීමින් මේ උපදිනවා. ඉමස්මින් අසති ඉඩං නොහෝති මේත්ක නැත්තං මේ දේ ඇත්ත නැහැ ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ජති මේ දේ නිරුද්ධවීමින් මේ දේ නිරුද්ධ වෙනවා. එතකොට මෙන්න මේ ඉදක් පච්චේතාවය පිළිබඳව අපට ජාති ජරාමරණ ආදී මේ ධර්මයන්ට සංසන්ධනය කරලා බලන්න ටෝනේ. එතකොට අත්ති ඉදප්පච්චා ජාමරණන්ති, ඉති පුට්ටේන සතා ආනන්ද අත්තිස්ස වචනීයන් කියල කියන්නේ. ආනන්ද මේ ජරාමරණයේ ඉදප්පච්ච්‍යේතාවයක් තියනවද කියලා කවුරුහරි ඇහුවොත් ආනන්ද තියෙනවයි කියලා කියන්න ටෝනේ. කොහොමද ඉමස්මින් සතිී දං හෝති මේ ඇතිකල්හි මේ වෙයි. එතකොට ජරාමරණයට ප්‍රත්්‍යයක් කියන්න ටෝනේ. ජාතිය තිබුණොත් ජරාමරණය තියෙනවා. ජාතියේ ඉපදුනොත් ජරාමරණය නූපදීතියෙන්න ජරාමරණය උපදිනවාමයි.ඒවගේම ජාතිය නැතිවුුණොත් ජරාමරණය නැති වෙනවා. එනන් ජාති නිරෝද්ධයෙන් ජරාමරණ නිරුද්ධ වෙනවා. මෙන්න මේ විදිහෙට මේ අංගයක් පාසාම මෙන්න මේ කාරණාටික අපිට ඉදප පච්චයතාවය කතා කරන්නට පුළුවන්. ඇතින් දෙවනියට අපි මේ ධර්මයන් විස්තරාත්මකව තවදුරට කතා කරමු ආනන්ද තෙරුන් වහන්සේගෙන් අහනවා අනන්ද මේ ජරාමරණයට හේතුවක් තියනවාද හෙමනැත්නක් ඉදප් පච්චේතාවයක් තියෙනවාද කියලා එතකොට අහනකොට ඇතැයි කියලා කියන්න ට ඕනෙ කුමක් නිසාද මේ ජරාමරණයේ, ජාතිපච්චා ජරාමරණන් ජාති නිසා තමයි ජරාමරණය තියන්නේ. ඒවගේම අත්ති ඉදප්පච්චා ජාතීති ඉඩප්පච්චේතාවෙන් හටගන්න හෙම නැතිනම් ඉදපච්චය ජාතියක් තියෙනවාද කිය ඇැහුවොත් එහෙම ආනන්ද තියෙනවා කියන්නට ඕනි කුමක් ඇතිකල්හිද ජාතිය භවය ඇතිකල්හි. ඒවගේම භවයක්ත් ඉදපපච්චේතාවයකින් යුත්තයි භවයත් ප්‍රත්‍ය සමුපන්න දෙයක් කුමක් ඇතිකල්හිද භවය උපාධානය ඇතිකල්හි භවය හටගැනීම සිද්ධ වෙන. ඒවගේම උපාධානයක් ඉදපච්චේතයි තන්හාාව තිබුණොත් උපාධානය ඇති වෙන. ඒගේ තන්හාාව ඉඩපපච්චේතයි, වේදනාව තිබුණනොත් තන්හාාව ඇති වෙනවා වේදනාව ඉදප්පච්චේතයි වේදනාව ස්පර්ශය තිබුනොත් තමයි වේදනාව ඒවගේ වේදනාවත් ඉදප්පච්චේතයි නාමරූප තිබුණනොත් තමයි වේදනාව හටගන්න. එවගේම නාමරූප ඉඩප්පච්චේතයි විඤ්ඥානයේ තිබුණොත් නාමරූප හටගන්නවා. මෙන්න මේ දිහට භග්‍යතුන් වහන්සේ මේ ධර්මයන්ගේ දප්පච්චේතාවේ පිළිබඳව දේශනා කරලා මේ එකඒක කාරණාවක් පිළිබඳව දේශනා කරනවා. ජාතිපච්චා ජාමරනන් තිකෝ පනේත්තං උත්තන් තදානන්ද ඉමිනාපේතම් පරියායේන වේදි තබක්. ආනන්ද ජාති ප්‍රත්තයෙන් ජරාමරණය වෙනෝ කියලා කියනවනම්. මෙන්න මේ පරියායෙන් තමයි ජාති ප්‍රත්තයෙන් ජරාමරණය වෙනෝ කියලා කියන්නට තියන්නේ. ආනන්ද යම්විදිහකින්. ජාති කියන දේ වෙන්නේ නැත්තං. කිසි ආකාරයකින් ජාතිය කියන දේ හැම අයුරකීම වෙන්න නැත්තං, මේ ජරාමරණයක් කියන දේ සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මොකදද මේ ජාතිය කියල කියන්නේ නැතිනම් ජාතිය කියනදේ දේවානන් දේවත්හාය, ගන්දබ්බානං, ගන්ඳබ්බත්හාය යක්හානං යක්කත්හාය. භූතානංවා බහුතත්හාය මනුස්සානංවා, මනුස්සත්තාය ජතුප්පදානංවා, චතුප්පාදත්තාය පක්හහි නංවා, පක්හිත්හාය සිරින් සපානංවා, සිරින් සපත්තාය, තේසන්තේ සංච ආනන්ද සත්තානන් තථත්තාය ජාතිනාභවිස්ස. එතකොට ජාතිය කියන එක පිළිබඳව අපි තේරුම්ගන්නට වශයි. ජරාමරණයේ තේරුම්ගන්නට යනකොට. ජරාමරණය කියලා කියන්නේ. අපිට පුද්ගලයකුට ඇතිවෙන දුකක් එම නැතිනම් බුදුරජාණන් වහන්සේ ජරාව පිළිබඳව දේශනා කරන්නේ ඒ ඒ සත්වයන්ට ඒ ඒ සත්ව නිකායේ තම්මි තම්මි සත්තනිකායේ ජරා ජීරණතා කණ්ඩිච්චම් පාලිච්චන් වල්ලිත්ත චතා අයුහනෝ සංහානි ඉන්ද්‍රියයා නම් පරිපාකෝ කියලනෙ එතකොට අපිට මේ ජරාමරණ දුක කියනය එකේදී මේ දුක කියනදේ හම්බෙන්නේ ඒ ජරා ජීර්ණතාවයක් තියෙනවනම් ඒ ඒ සත්ත්වයන්ගේ සත්ව නිකායන්ගේ දුරන බවක්. එවගේම වයසට යන බවක් තියෙනවනම්. දත්වාදී දේවල් කැඩෙන බවක් තියෙනවනම්. කෙස්සාදී දේවල් පැලෙන බවක් තියෙනවනම් හම ආදී රැලි වැටෙන බවක් තියෙනවනක්. මෙට මේකට කියනවා ජරාමරණය කියලා. මේ ජරාමරණය ඇතිවෙන්නේ ඇ එතකොට ඒ ඒ සත්වයන්ගේ සත්වනිකායන් වල චෘති චවනතා බේදෝ චෘතියත් තියෙනවනම් මරණයට පත්වීමක් තියනව නම් මේ මරණයත් අරකියපු අර්කයපු ව්‍යාධියත් ජරාවත් කියන මේ දුක ඇතිවෙන්නේ ජාතිය තිබුණොත්. ජාතිය පිළිබඳව භාගතු වහන්සේ විග්‍රහ කරනවා. යා තේසන්තේසන් සත්තානම් තම්හිතම්හි සත්්‍ය නිකායේ ජාති සංජාති ඔක්කන්ති අභිනිබ්බත්ති කන්දානම් පාතුභාාවෝ ආයතනානම් පටිලාබ හෝ අයං විච්චති ජාති. එතකොට ජාතිය කියනකොට ඒ ඒ සත්වයන්ගේ සත්ව නිකායන්ගේ පහළවීමක් තියෙනවනං ඒ ඒ සත්ව නිකායන්ගේ හට ගැනීමත් තියෙනවා නම් මනාව හටගැනීමක් ඒවගේම බැස ගැනීමක් තියෙනවනම් පහලවීමක් තියෙනවනම් ඉස්කන්දයන්ගේ හටගැනීමක් ආයතනයන්ගේ පහළවීම ආදියයි ජාතිය කියලා දක්වන්නේ. මේ කාරණාව ටිකක් අපි විමසීමට ලක් කළ යුතු ටිකක් නුවනින් කල්පනා කළ යුතු තැනක්. ජාතිය කියලා කතා කරන මේ කාරණාව පිළිබඳව. අපි හිතන්නේ ජාතිය කිවූ සැනින්ම ජාතියයි කියල කියන්නේ උත්පත්තියට කියලා. එම නැතිනම් ප්‍රතිසන්ධියයට කියලා. එන්නතුනි ජතිය කියන මේ වචනය මෙතන ප්‍රතිසන්ධීයට යෙදුනොත් පුංචි ගැටලුුවක් තියනෝ. ජාතිය කියනයක ප්‍රතිසන්ධයා අවස්ථාවක් කියන තැනින් අපි කතා කළොත් එහෙම නාමරූප පච්ඡා, විඤ්ඥානං, විඤඥාන පපච්චයා, නාමරූපන් කියලා අපි කතා කරන තැනත් අපි කතා කරන්නේ මහකුසකට ප්‍රතිසන්ධි වසයෙන් විඤ්ඥානය බැසගන්න අවස්ථාවක් පිළිබඳව. ඒම නැති නං අපි ප්‍රතිසන්දිි විඤ්ඥානයයි කියල කතා කරනවා. ඒ කතා කරන තැනත් අපි ඉපදනය කතා කරලා. ඒවගේම මෙතනත් අපි ජාතියන ැනත් ඉපදීම කතා කරලා. එකම පටිච සවපාදය තුළ අපි ජාතිය කියන එක දෙපැත්තකින් කතා කරලා තියනවා. එටකොට ජාතිය කියන අපි සසරට දැම් එකයන්නේ ඊළඟ ජීවිතය ඉපදනය කයි කියලා දැම්මොත් එහෙම ජරාමරණ දුකාපිට මිඳින්න වෙන්න ඊළඟ ජීවිතය වෙනවා. ඇ ජාතිය නිසාන ජාමරණ දුකෙන්නේ. එනිසා අපි ජාතිය කියන එක ඊළඟ ජීවිතය ලැබෙන දෙයක් විදිහෙට අපි කල්පනා කලොත් එහෙම අපිට ජාමරණ දුක ලැබෙන ඊළඟ ජීවිතේ. හැබැයි ඊළඟ ජීවිතයේ දත් මේ විදිහෙමාත්ම භවයක් කලා වෙනකොට අපිට ඒකෙත් ජාතියෙන්නේ පස්සෙනෙ එතකොට අපිට ජරාමරණ දුක පෙන්න්නන්න ජරාමරණ දුක පනවන්න තැන නැතිවෙනවා. එනිසා ජාති දුක කියන කාරණාව අපි දකින්න ටෝනේ. මේ ඊළඟ ජීවිතයේදී අපිට එන එහම නැතිනම් මේ ජීවිතය මැරිල ගිහිල්ල තවතැනක උපදින දේ ජාතිය විදිහට හෝ තවතැනකට ප්‍රතිසන්දි වසයෙන් යන තැන ජාතිය කියන තැනින් නෙමෙයි මේ ජාතිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා තමයි මේ ජාතිය විග්‍රහ කරනකොට දේවානංවා දේවත්තාය. දෙවියන්ට ඒ දෙවි බව පිණිස ගාන්දර්වයන්ට ගාන්දරුව බව පිනිස. යක්ෂයයින්ට යක්ෂ බව පිණිස. සත්වයින්ට සත්ව බව පිණිස, මනුස්සයින්ට මනුස්ස බව පිණිස. එතකොට දැම්මේ ජාතිය විග්‍රහ කරන්නේ මේ විදිහට. මෙ විදිහට විග්‍රහ කරලා න් තේසංච ආනන්ද සත්තානන් තතත්තා ආය. ආනන්ද ඒ ඒ සත්වයන්ට ඒ ඒ බව පිණිස. එමනැතිනම් ඒ ඒ සත්වයන්ට තම තමන්ගේ ඒ ස්වභාවේ පැවැත්ම පිහිටෝ ගන්න ට අවශ්‍ය වෙන විදිහට. තියෙනවානම් අන්නඒක තමයි ජතීකිවේ. මේ ජාතිය අපිට මරණි මත්ත්‍ය ලැබෙන දෙයක් නෙමේ. මේ කාමභාවේ තුළම එෙමනැතිනම් මේ අද ඉපද්දිලා කියලා කියන අපිට මේ ධර්මයේ පුද්ගලේක්ගේ විදිට අපිට හමුුව ෙනෝනේ. එකඇන්නේ මම විදිහට මගේ විදිහට අපි ඇසුරු කරගන්න ටික පුද්ගලභාවේ ජාතිය පුද්ගලයකුගේ හටගැනීම කියන එක අන්න ඒට කියනවා ජාතිය කියල එහෙමනැතිනගේඒ පුද්ගල භාවයේ පැවැත්ම පුද්ගලභාවේ හටගැනීම ඒ පුද්ගලයකුගේ හටගැනීම සිද්ධ වුනොත් පුද්ගලයකුගේ පහලවීම සිද්ධ වුනොත් තමයි ඒ හටගත් ඒ පහල පුද්ගලයට ජරාහරණ දුක විඳන්න පුළුවන්කමතියෙන්නේ. එතවට ජරාමරණ දුක එන්නේ මම ලෙඩවෙනවා. මගේ අය ලෙඩවෙනවා අපිට ජරාමර දුක හම්බවෙන්නේ පුද්ගල බවත් එක් පුද්ගල බව නැත්තන්. අපිට ජරාමරණ දුකේ පැනවීමක් නැහැ. ඇයි මම කියන පුද්ගලයා නැත්තං මමත්වේ ලැබෙන්නේ නැත්තං. එවගේම මගේ කියන හැඟීම අපිට ලැබෙන් නැත්තං මේ ටික නැතිවෙනකොට මම ලෙඩඋනා හෝ මගේ අය ලෙඩඋනා කියල ජරාමරණ දුකක් විඳන්න ඇතිවෙන්නේ නැහැ. එනම් ජරාමරණ දුක කියන එක අපිට දකින්නට තියෙන්නේ මරණින් මත්තෙනම මේ ජීවිතය ලැබෙන දෙයක් ඒ දුක ඇතිවෙන්නේක්. ලේස නි ඒ නිසා තමයි ඒ දුක නැතිකරන්නට පුළුවන් කමතියෙන්නේ ඒ දුක ඇතිවුණේ ජාතිය නිසයි කියන අවබෝධය අපිට මේක ඇතුළ තියෙන්නට වශයි. එතකට ඔබට පැහැදිලි ඇති අපි ප්‍රතිකාර්ම හොයන්නේ එහෙම නැතිනම් මේ ජීවිතයේදී අප උත්සහවත් වෙන්නේ ජරාමරණ දුකට උත්තරයක් හොයන්නට. ජරාමරණ දුකට උත්තරයක් හොයන්නට උත්සහවත්වෙන කොට තමයි. අපිට හමුවෙන්නේ ජරාමරණ දුකට හේතුවෙන දේ හැටියට ජාතිය. ජරාර පුද්ගලභාවත් එක්ක එන පුද්ගලයකුට පැමිණෙන දුකක් නං. ඒ පුද්ගලභාවයේ ඉපදීම නිසා පුද්ගලයකුගේ හටගැනීම නිසා තමයි ජරාමරණ දුකාවේ. ඒ පුද්ගල බව දුරුකළොත් කෙනෙක් එකඇනේ ජාතිය දුරුකළොත් ජාතිය දුරකරපු කෙනාට ජරාමරණ දුකෙ නෑ. එම් ජාමරණ දුක නැතිකිරීම තියෙන්නේ මේ ජීවිතයේ දීමම සිද්ධ කරන්නට පුළුවන් දෙයක් ඒ නිසාන අප නිවනට අජරාමර නිවන කියල කියන්නේ දැන්. අපි හිතුවොත් එහෙම ජාතිය කියන එක ඊළඟ ජීවිතයේ දී අපිට දෙයක් නං එතකොට අද අපි නිවන්දකින එකෙන් වෙන්න ඊළඟ ජීවිතයේ ජාතිය නැතිවෙන එක. ඊළඟ ජීවිතයේ ජරාමරණ නැතිවෙන එක. හැබැයි මේ ශස්සනය ඊළඟ ජීවිතයේ කරායන දෙයක් නෙමෙයින මේ මේ. දැන් දම්ම දුක නැති කරන්න පුළුවන් ශාසනයක් නේ. එහම් දැන්දැම්ම අජරාමර බව. දැන්දැම්ම ජරාමරණ දුක නැති කරන බව අපිට කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අදම ජරාමරණ දුක නැති කරනවනම්. ඒ කරන්න පුළුවන් කමතියෙන්නේ ජාතිය නැතිකලොත්. ජාතිය නැති කරන්න තියෙන්නේ අදමයි. එක අන්නේ ඊළඟ ජීවිතය වෙනකන් එකට බලං ඉන්න වශනෑ මේ නැති කරන ජාතිය කියලා කියන්නේ. සත්ව පුද්ගල භවේ ජාතිය සත්ව පුද්ගලයෙකුගේ පැනවීම පනවන තැන තමයි අපි නැති කරන්නට ඕනේ. එකනකිව් වෙත්ත ඒේ සන්තය සංච ආනන්ද සත්තානන් තතත්තාය. ආනන්ද ඒ ඒ සත්වයන්ගේ තතත්හාය එසේ වීම පිණිස. මනුස්සේක්ක කියල හිතන අපිට අනාත්ම සතර මහදාතු කය මගේ වෙලා මනුස්සේක් වෙච්චි තමන්ගේ ආත්ම භාවේ පේන තැනකට පත් වෙල තියෙනවාන. නි රප ෙනසෙනනකටිට ම ලෙඩවෙන දුක ම වයසට යන දුක විඳින්න පුළුවන්කම තියන්නේ. අන්න ඒක ජාතිය නිසා තමයි ජරාමරණ දුක කියන දෙයාවේ. යම් තැනක ජාතිය තිබුණොත් ඒතැන ජරාමරණ දුක තියනවා. එනිසා ඉමස්මින් සති ඉදංහෝති ජාතිය ඇතිකල්හි ජරාමරණ දුක තියනවා. එකට හිතෙනට පුළුවන් ාති මාත්‍රේ ජාමරණ දුක නෑ කියලා දැන් ජරාමරණ දුක දැනෙ නැතිහිද. හැබැයි ජාතිය තිබුණනං ඒකෙනාට ඉමස්ස උප්පාදා ඉදන් උපජ්ජතති ට පසේ උපදිනවම තමයි ජරාමරණ දුක. එනම් ඒ දුකෙන් ගැලවීමක් ඇත්තේ නැහැ. අපිට ජාති නිසා ජරාමරණ දුක වෙනවා කියලා කියනවා නම් මෙන්න මේ පරියාය නිසා ජාති නිසා ජරාමරණ දුක කියන්න පුළුවන්. එතකොට යම් කිසි විදිහැකින් සබසෝ ජාතියා අසති ජාති නිරෝධ, අපිනකෝ ජරාමරණම් පඤ්ඥා තතාති. භාගතුන් වහන්සේ හනවා අනන්ද. සියලු ආකාරයෙන් මේ ජාතිය නැත්තං. ජාතිය නිරුද්ධ කළොත් එහෙම අපිනුකෝ ජරාමරණනම් පඤ්ඥායේ තහති මේ ජරාමරණය දුරකරන්නට ජරාමරණය නැති කරන්නට නැතිනම් ජරාමරණය පෙනෙහිද. එතකට නොහේතම් භන්තේ ස්වාීන්ි පේන්නේෙ නෑ යම් කිසි විදිහකින් ජාතිය කෙනෙක් නැති කලො සත්ව පුද්ගල බවේ හටගන්න බව කෙනෙක් දුරු කලොත් එහෙම ලෝක ජරාමරණ දුක විඳිනවා කියලලා අපිට විඳින්න දෙයක් හම්බ වෙන්නේ නෑ. තස්මා තිහානන්ද ඒසේව හේතු ඒතන් නිදානන් ඒස සමුදයෝ ඒස පපච්චෝ ජාමරණන් ඇදිදන් ජාති. එනං ආනන්ද මේකමයි හේතුව. මේකමයි කාරණාව මොකටද ජරාමරණය සඳහා. ජාති කියන එක මයි හේතුව. ජාතියෙන් නැතුව ජරා මරණ දුකේ පැනවීමක් ඇත්තේ නැහැ. බවපච්චා බවප්‍රත්තයෙන් ජාතිය ඇතිවෙනවා කියලා ඉටිකෝ පනේතං උත්තන් තදා නන්ද ඉමිනාපේතන් පරියායන වේදි තබන්. බවපරත්තයෙන් ජාතිය හටගන්නවා කියලා යමක් නිසානං කිව්වේ ඉතිකෝ පනේතං උත්තං. මේ නිසයි මෙහි එක කියන්නේ. තදා නන්ද ඉමිනාපේතන් පරියායන වේඩි තබන් යතා බහවපච්චයා ජාති බවෝචෙහි ආනන්ද නාභවිස්ස සබ්වේන සබබන් සබ්බතා සබ්බන් කස්ස්චි කම්හිචි සයතියේ ද කාමභහෝ රූප භවෝ අරූප බවෝ සබසෝ භවේ අසති බවනිරෝධෝ අපින කොහෝ ජාති ප්ඥායේතාති. එතකොට මේ ප්‍රත්තේ මේ පරියායෙන් ආනන්ද දකින්න යම්කිසි විදිහකින් සියලු ආකාරයකින් කොහොම හෝ කාම බව රූප බව අරූප බව කියන මේ සියලු භවය නැත්තං සියලු භවය පැවැත්මක් නැත්තන් ජාතිය පේනොද කියලා අනෝ. භවයේ පැවැත්මක් නැත්තං ජාතිය පැනවීමක් නැහැ. භවය කියන එක විග්‍රහකොට දක්වනවා. අපිට කාම බව රූප බව අරූප බව කියන මට්ට මිනුත් එවගේම කම්ම බවසාහ උපත්ති බව කියන මට්ට මනුත් මේ භවය කියන එක විග්‍රහකොට දක්වනවා. . න කොට දුවිදේන බහෝ අත්තිකම්ම බහෝ භවේ දොකාරයකින් වේදනවා එතන අත්තිකම්ම බහෝ කර්ම භවයක් තියෙනවා. පං්ඥාබි සංකාරයක් අප්ඥාබි සංකාරයක් ආනෙජ්්‍යාබි සංකාරයක් තියෙනව නම් සබ්බම්පි භවගාමීකම බහෝ. සියලුම භවගාමී කර්මයට කියනවා කර්ම භවයයි කියලා. එවගේම උප්පත්ති බවෝ කාම බහෝ රූප බෝ රූප බෝ සඥා බහෝ අසංඥ බෝ නේවසඥා නාසංඥා බහෝ ඒකවෝකාර බෝ චතුවෝකාර බහෝ, පංචවෝකාර බහෝ අයන් උච්චති උපත්ති බහෝ. උපත්ති භාවය වඩාත් වෙනස්ස පැහැදිලි කරලා දක්වනවා. කම්ම භාවය කියල කියන්නේ කර්ම සිදුකර ගැනීම කියන තැනින්. කර්ම සිදුකර ගැනීම කියල කියන්නේ. පුං්ඥාබි සංකාර, පු්ඥාබි සංකාර, ආනෙජ්්‍යාාවි සංකාර. පිං කුසල් කරනවා. අහුසල් කරනවා ආනිජ්්‍යය පිණිස එම නැතින දොන ඉපදවීම පිණිස ඒ අවශ්‍යටයුතු සිද්ධ කරනවා. මේකට කියනම කර්මාභියෝහනය කියල එහෙමත්ැතිනම් කර්ම රැස්කර ගැනීම කියලා. මේක කර්මභවයේ එක කියන්නේ භවයේ හිීතියන ප්‍රධාන ලක්ෂණයක් තමයි ශාස්වත ගතිකත්වය. ශාස්වත ගතිකත්වය කියලා කියන්නේ, ශාස්වතය කියලා කියන්නේ. පවතිනවා කියලා ගන්නේ එකට කියන්නේ ඇතියයි කියලා ඇති බවට ගන්න ලක්ෂණයට කියනවා ශස්වත ගතිගත්තේ කියලා. භවය හිතියෙන ලක්ෂණය තමයි ඒ ඒ තැන පවතින දෙයක් හැටියට ගන්නකම. එනිසා භවය කියන දේ පවතින දෙයක් හැටියට ගන්නකම නිසා තමයි ඒ භවය ලෙස හඳුන්න්නන්න කාම භවය කියලා කියනවා කාමය අනුවගිය ධර්මයෝ ඇති ලෙසට ගන්නේ එකට ැ කාමය අනෝගගේ ධර්මයන් හා බැස ගැනීමට අපි කෙන කාම භවය කියලා. එ කාම භවය කියන එක උපත්තිභයක් උපපත්ති භවයක් කියලා කියන්නේ. අපිට උත්පත්තිය පැත්තෙන් කතා කරන්නට වෙන උත්පත්තිය පැත්තෙන් පෙන්නන්නට වෙන දෙයක් තමයි කාම භවය කියන එක. ඒවගේම කර්ම භවය කියල කියන්නේ ඒ කාමභවේ උත්පත්තිවසයෙන් ඇති කරගත්ත කෙනෙකුට එතන ඉඳලා කර්ම කරන්නට පුළුවන් කමතියෙනවා. එකන්නේ අපිට පුළුවන් කමතියනෙනවා අර කාම භවය අපිට ලැබුණු ධර්මතාටික ඇසුරු කරගෙන පු්ඥාබි සංස්කාර ඥඥාබි සංස්කාරාධය සිද්ධ කරන්නටත් ආනේ‍යයේ පිණිස උත්සාහවත්වන්නටත්. පින්කරන්නට පුුවන් පවෞරන්නට පුළුවන් හෙමත් නැතිනන් දෙදාන ආදිය දියුණු කරන්නට පුළුවන් කමතියනවා. ඒ හැමතැනකදමු භවේ තමයි තියෙන්නේ. භවේ තියනවා කිය කියන්නේ. පි ිල් පසලෙට ගහිල්ල මලක් පහනක් පූජා කරන කුසලයක් සිද්ධ කරනවා අකුසලයක් සිද්ධ කරනවා කියලා අපි කරන හැම තැනකදි. භාවනා කරනවා කියල කරන අද දවසදි හිත තියෙන හැමතැනකදම පවතින පැවැත්මක් පේනවා පිට. එකයන්න ලෝකේ පවතින තැන. ඔබට පුළුවන් ඔබ කළ කුසලයන් ගැන හිතන්නට මට පේර අවුරදු පිළිබඳව මිහිල්ලා වෙසක් දවස් පිළිබඳව කල්පනා කරන්නට ඔට පුළුවන් මතියනවා. එතකට ඔබට ඒ සංකල්ප පිළිබඳව පේන්නේ. හටගන්න නිරුද්ධ වඋුණ ධර්මතා ටිකක් විදිහට නෙමෙයි එදා ඇත්තටම සිද්ධ වඋුණ දෙයක් හැටියට තමයි ඔබට කල්පනා කරන්නට පුළුවන් කම තියෙන්නේ. සර්ලෝම කිව්වත් ඔබට දැන් ඇස්පියයාගෙන ටිකක් කල්පනා කරල බැලුවොත් ඇස්පියාගෙන ඉන්න ඔ ඔබ අවට මුළු ලෝකයක් තියෙනවා කියලා හැඟී මක් තියනවා. දැනී මක් තියනවා. මෙන්න මේකට කියනවා භවය කියලා. ඔය භවේ මත තමයි අපි සියලුම කරම රැස්කර ගැනීම සිද්ධ කරන්න. බව මතමයි අප සියලුම කටයුතු අපේ තීරණය වෙලා තියෙන්නේ. ඔය පවතින පැවැත්ම මත. එනිසා ඔබ දැන් මේ දේශනාව වසානයේදී ඔබ යම් කිසි කටයුතු ටිකක් කරනවන්නම් ඒ සඳහා ඔය මේ බණටිගහගෙන දලා නැගිට යන්නන්නේ කුමක් සඳහද. ඒ ලෝක පවතිනවා කියල ඔබ ගත්ත ඔබේ සංකල්පනාව නිසා. එතකොට ඒ ඔබ යන ක්‍රියාව පසකින් තැබේවා යන්නට හේතුවන හේතුවක්තියනවා. ඒ හේතුව තමයි ලෝකෙ පැවැත්මත් තියෙනවා කියලා ඔබ දකින දැකීම ඒ ලෝකෙ ඇති බවට අල්ලගත්තකම ඒ ඇති බවට අල්ලගත්තකම ඇති බවට ඔබට හමුවනකමට කියනවා භවය කියලා. අන්නේ භවය තිබුණොත් තමයි ඒ භවය විඳින්නට පුළුවන් කෙනෙකුගේ ජාතිය කියනදී ඉපැත්ම කියනදේ හම්බ වෙන්නේ. භවය නිකම්ම තනියම තමන්ගේ දේකරල්ලා නතරවුුණේ නෑ බව ප්‍රත්තයෙන් ජාතිය හැදෙනවා. ජාති කියනෙ අපි අදහස් කළා අපි කතා කලා මේ පුද්ගලයකුගේ හටගැනීම කියන එක. පිනතුනේ ඇයි අපිට පුද්ගලයකුගේ හටගැනීම සිද්ධ වෙන්නේ. අපිට පුද්ගලයකුගේ හටගැනීම සිද්ධ වෙන්නේ. අපිට හිතන්නට පුළුවන් වපසරයක් හිතන්නට පුළුවන් ක්ශේෂත්‍රයක් තියන කොටන. ඇසකණනාසේ දිවශරීරය මනස කියලා මේ ධර්මයන්ගෙන් ගත්ත අරමුණු ටික. බාහිර ලෝකයේ පවතින විදිහට අපිට හම්බෙල තියෙනවනං ඒ දේවල් ඇසුරු කරගත්ත ඒ දේවල් අරමුණු කරගත්ත පුද්ගල බවේ හට ගැනීමක් අපිට වෙනවා. අන්නේ හටගත්ත පුද්ගලයට තමයි ජරාමරණ දුක විඳින්න පුළුවන් කමතියෙන්නේ. එනම් අපිට ඒ පුද්ගල බවේ හටගැනීමට නම් පුද්ගල බව පවත්වන්නට පුළුවන් බිමක් තියෙන්න්න ඕෝනෙ. අන්නේ පුද්ගල බව පවත්වන්නට පුළුවන් බිම සකස්කර ගැනීමට කිව්වා. ා මේ භවය කියලා. එ භවය අනුව තමයි. ජාතිය නතිනම් පුද්ගලය සකස්රගැීම සිද්ධ වෙන්නේ. භව වෙනස්ුනත් පුද්ගල බව සකස්කර ගැනීම වෙනස්සනවා. එකකිව. අපි අද කාම භවය කියලා ඇසුරු කරන්නේ මේ පංචකාම ගුණික ධර්මය රූපශද්ද ගන්දරසය ස්පර්ශ කියල අපි ලෝක සැපයි හොඳයි කියලා දකින දේවල් අකමැති කියලා දකින දේවල්, රූපවලට අයිති කියල ඒ දේවල් බාහිර භෞතිිකව ඇති බවට ගත්ත ැක තමයි. අපි මේ සංකල්පනාව පවත්වන්නේ. අන්න එතකොට ඒ භවය කියලා අපිට හම්බවෙලා තියෙනවා ලෝකේ කාමය අනුව සකස්කරගත්ත කාම වස්තූන්ගේ පැවැත්මක් පවතින තැනක්. අන්න නිසා තමයි ඒ දේවල් විඳින්න පුළුවන් පුද්ගලයා අපිට හම්බ වෙන්න. එතකොට ඒ ජාතිය නැතිනං ඒ ඉපැත්ම ඒ සත්වයා පුද්ගල භාවය හදාගත්ත කෙනා හදාගෙන තියන මේ කාම භවයට සාපේක්ෂව. යම් කිසි කෙනෙකට භව වෙනස්වුනොත් එකයන්න කාමවස්තූන් ඇසුරු නොවී ඒකෙනාට රූපය ඇසුරුුණු තෘූපය කියන තැනින් අදහස් කරන්නේ කසිනාරම්මනයක් හරි, තමන් භාවනාවක් කරලා ඒ භාවනා ආරම්මණයක් කියන තැනින් තමන් උපදෝගත්තයක් න අරමුණුවෙ. නත්වය අයින් වෙලා අපි කැමතියක්ක මැති භාවය අයින් වෙලා කාමච්චන්දය අයින් වෙලා අපිට ඇසුරු වෙන්නේ අර දෙහාන නිමිත්තව වගේ නිමිත්තිවලින් ඔසෝගත්ත මට්ටමේ රූපයක් නම්. පිනතුන අපිට පුද්ගල බව හදන්න වෙන්නේ ඒ මට්ට මේ දේ විදින කෙනෙක් විදිහටනේ. අන්න එතකොට ඒ ජාතිය නැතිනම් ඒ පුද්ගලය හදල තියෙන්නේ අර රූප බව මට්ටමයි පුද්ගලෙක්. එයාට සැපදුක විඳින්න තියෙන්නේ එයාට ජාමරණ දුකේනවන්නන් ජරාමරණ දුකන්න තියන්නේ. අර කාම භවයකි ඉන්න කෙනට සාපේක්ෂෝනම එයා ගත්ත එයා උපදෝගත්ත දර්ශනයට සාපේක්ෂව. එනිසා ජාතියට යමක් හේතුවයි කියලා කියනවා නම් ඒ ජාතියට හේතුව තමයි භවය කියල කියන්නේ. ඒ භවය නිසා තමයි ජාති ඇතිවෙන්නේ එනිසා තමයි මේ කාමභව රූපභව අරූප භව කියලා මේ ගත්ත එ භවය කියන එකේ සියලු ආකාරයේ පැවැත්මක් නැත්තම් භවය නැත්තං අපිනකෝ ජාතිප්ඥාඒතාති ජාතිය කියලෙකක් පේ නොද කියලාහන්නේ. එතකොට ජාතිය කියන එක පෙන් නැත්තං එ පේ නැතිවෙන්න තියන එකම හේතුව තමයි භවය නැතිවීම භවය නැති වනුත් විතරයි ජාතිය නැතිවෙන්නේ භවය තිබිලා ජාතිය නැති වෙනෝ කියලෙකක් නම් කවදාව සිද්ධවෙන්නේ ැ බව බුණු ජාතිය වෙනොම තමයි. එතකොට භවය අර අපි මුලින් කතා කලා ඉමස්මින් සති ඉදංහෝති. භවය තිබුණොත් ජාතිය වෙනවා. භවය උපන්නොත් ජාතිය උපදිනෝ. මෙන මේ විදිහෙට භවයට නැතිනම් ජාතියට හේතුව භවය කියල පෙන්ව. භවය නිකම්ම හටගත්තේ නෑ භවය කියන එකත් හේතුව නිසා හට ගත්තේ. අපි කිවන භවය ඉදප පච්චේතාවකින් යුත්තයි කියල මුල. එටකොටේ බවය කුමක් නිසාද උපාධන පච්චා බහෝ. උපාධානයේ නිසා තමයි බවය හටගන්නේ. උපාධානයේ නිසා භවය. උපාධානයේ නිසා භවය හටගන්නවා කියනකොට උපාධානය කියල කියන්නේ. උපාධානය කල කියන කාම් උපාන දිට්්‍යි පාදාන සීලබ තුපදාාන අත්තවාද උපාධාන කියල කියන මෙන මේ උපාධානයට. උපාධාන කියන වචනය. චනනාර්ථයේය විදිහට අපිත්තොත්න මේ සමීපේට ගන්නවා හමැතින අල්ලගන්නවා වගේ අර්ථයක් තමයි උපාදාානය කියනකින් එන්නේ. එතකොටට ආදාාන කියන්නේ ගැනීමට උපාදාාන කියකි නොස් සමීපාර්ථයකින් සමීපේට ගැනීම වගේ දේවල් නමුත් දැඩිව ග්‍රහණය කරනවා වගේ අර්ථයක් ගන්නකු දැඩිව අල්ලගන්නවා සමීපේට ගන්න වගේ දෙකින් කාම උපාධාන්නේ කාමල්ලෙස දැඩිව. හණය කරගැනීම සිද් කරගන්නවා ෘෂ්ටිවයෙන් ැඩිව ්‍රහණය කිරීම සිද්ධ කරනවා සීල ෘත වශයෙන් දැඩිව ග්‍රහණය කිරීම සිද්ධ කරගන්නවා ආත්ම වසයෙන් දැඩි ග්‍රහණය කිරීම සිද්ධ කරගන්නවා මේ දේවල්වලට කියනවා උපාදානය කියලා එතකොට උපාධන ප්‍රත්තයෙන් භවය වෙනවා කියනකොට මේ පරියායෙන් දැනගන්නටයි කියලා ආනන්ද යම් ආකාරයකින් කොහොම හරි මේ උපාදානයේ නැත්තං භවය කියල දෙයක් පේනවාද කියලාු. එතකොට උපාධානය ඇතිකල්හි තමයි භවය කියන දේ පෙනෙන්න්නට අවශ්‍ය භවය කියන දේ පේන්නේ. දැඩිව ග්‍රහණය කරගැනීමම් ඇතිකල්හි තමයි පැවැත්මක් පේන්නේ. ග්‍රහණය කර ගැනීම නැත්තං, හසුවෙන දේවල් නැත්තං, තමන්ගේයි කියලා ගන්න දේවල් ටිකක් නැත්තන් තමන්ගේයි කියලා ගන්න දේවල් ටිකක් නැතිකල්හි අපිට භවය එහෙම නැතිනම් පැවැත්මක් පේන්නේ නැහැ. අපිට ධර්මතාටිකක පැවැත්මක් තියෙන මේ යම් කිසි ධර්මතාටිකක දැඩිව ග්‍රහණය කර ගැනීම මත. දැඩිව ග්‍රහණය කරගත්ත තැනක තමයි මේ සමුච්චයක එහම නැතිනං ගොච්චකයක නැතිනං අපි තවස් සරලකරන්න ගියොත් රාශියක එකතු කර ගැනීමක්. නැතිනම් රාශීිය ්‍රහණය කරගැනීමක් අපට පෙනෙන්නේ ඒ අනුව බැසගත්ත උපාදාානයහි ඇති ලක්ෂණය නිසා. අපිට පවතිනවා කියන එක නකම්ම පවතින්වා කියන තැනක් ගැන නෙමෙයි මේ පටි සෞපාද නායඔස්සය කතා කරන්නේ. එකයන්නේ පටි සෞපාද න්‍යායඔස්සේ කතා කරනකොට අපිට පවතිනවා කියලා ගන්නේ එක පිළිබඳ අපිට ටිකක් විස්තරාත්මකෝ තමයි කතා කරන්නට සිද්ධ වෙන්නේ. මෙතනදි අපි මුලින්ම මතක් කරන්නට ඕනේ පටිච සෞපාද ධර්මයේ තේරුම්ගන්නොට පටිට සෞපාද ධර්මය විග්‍රහ කර ගැනීමේදී ක්‍රම දෙකක් තියනවා කැන න්‍යායන්නම් බොහෝ තියනවා. නමුත් මූලික ලෙස මම කතා කරනවා පරියායන් දෙකක්ක පටිච සෞපාදයන් බෙදා දක්වන්නට පුළුවන්කම තියනවා. ඒතමයි අවිධර්මය තුළ පටිච සෞපාදය වෙදා දැක්වීම සහ සූත්‍රයේ තුළ පටිච සෞපාද ධර්මය බෙදා දැක්වීම. බැලූ බැල්මට නම් කෙනෙකුට හිතෙන්න්නට පුළුවන් මේ දෙක දෙකක් ද කියලා. දෙකක් නෙමෙයි. මේ ඒ කාර්ථවත්, ඒ කාර්ථවත් කියන එක අර්ථයක් ගෙන ඒම පිණිස භාවිත්ත වෙන දේවත්. හැබැයි අභිධර්ම ක්‍රමයට බෙදාදක්වන පටිච සෞපාදය කියන එක බොහොම සියුංව ඥ්‍යායාත්මකෝ බෙදා දක්වනවා. අප කිවොත් එහම භවය කියන එක බෙදා දක්වන්නට යනකොට පටිසෞපාදයහි භවය බෙදාදක්වන්නේ සාමාන්‍ය අර්ථයකකි නෙමේ. එතැටගේපු හම භව කියන එක වේදනා සංඥා සංස්කාර කියන තැන නාමධර්මතාටික පැවැත්මක් විදිීට තමයි භවේ අර්ථ දක්වන්නේ. ඇයි ඒ ඒ සිතට සාපේක්ෂවයි පෙන්නන්නේ. එකඇන්නේ මෙ කියන කාරණාව ඔබ පැහැදිලි කරගන්න අභිධර්ම ක්‍රමයහි පටිච සෞපාදය කතා කරන්නේ සිතක් සිතක්ගානේ. කුසල් සිතනම් කුසල් සිතේ පටිච සවපාදය විපාගක සිතනම් විපාක සිතේ පටි සෞපාදය, ක්‍රියාසිතනම් ක්‍රියාසිතෙහි පටිච සම්පාදේ. එඒකො මේ තක් සිතක්ගාන මයි අිධර්ම ක්‍රමේ පටි සවම්පාදය කතාරන්න. ඒක ඉතාම සියුම් නමුත් එතන තියන විස්තරාත්මක ඒහිතේ ස්භාව ලක්ෂණය පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන් ඉතාම වැදගත් විග්‍රහයක්ක. සූත්‍රක්‍රමේ විග්‍රහයේදී අ සිතක් සිතක්ගාන ඇතිවෙන පටිච සම්පාදය නෙමෙයි විස්තර කරන්නේ. අන්නඒ එකක ඔබ හොඳ තේරුම්ගන්නට ඕනේ කැනෙ සූත්‍ර ක්‍රමයේ පටිච සමපාදය පෙන්න්නනකොටට. අර සමස්තයක් සිදුවීම් රාශ්ියක තියෙන එකතුක් වි යි සූත්‍ර ක්‍රමේ පටිචි සවපාදය පෙන්නන්නේ. අභිධර්ම ක්‍රමේ සිතක් සිතක් ගාන පෙන්නන පටි සවපාදයි සිට ගොඩක එකතුවක් විදිහට තමයි සූත්‍රකමේ පටිි සවපාදය පැහැදිලි කරන්නේ. ඒ පටිචි සවපාදය පැහැදිලි කරනකොට එතන විපාගසිතුත්තියනව ක්‍රියාසිතුත්තියනවාඒවගේ කරම සිතුතියනවා මේ සියලු ලක්ෂණයන්ගේ යුක්තයි සත්‍රමේ පටි සවපාද එතන කතා කරන්නේ මේ ජරාමරණ දුකවිදින අපිට. එක යන්නේ ජරාමරණ දුකවිදින අපිට කියල කියන්නේ අපි නිවන්දකින්නට අපිට නිවන කියනදේ පෙනෙන පැත්ත ගැන කතා කරන්න වෙන්න සූත්‍රමේ පටි සම්පාදයයක් එක්ක. හැබැයි ඒක විමසන්නේ යනකොට ඒ අනුව මනසිකාරය පවත්වන කොට අපිට ඒ සඳහා අවශ්‍ය වෙන්නේ එක තේරුම් ගන්න යනකොට අභිධර්ම ක්‍රමයට විග්‍රහ කරන පටිචි සම්පාද නියයි. එනිසා මේකින් එකක්වත් අතහරින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. හම් අපි මේ කතා කරන්නේ සූත්‍ර ක්‍රමය හිතයෙන පටිචි සවපාද න්‍යයාාය. සූත්‍රක්‍රමයට අයත් පටිි සවපාද න්‍යයාාය අපි කතා කරනකොට මේ කතා කරන්නේ සමස්තයක් විදිහයට සිදුවීම් රාශයක් ඇතිතැනක පුද්ගලයෙක් උපද්දගෙන උපන්න පුද්ගලයා ජරාමරණ දුකවිඳිනවා කියලා මේ වර්තමානයක ඇතිවන මේ සිදුවීම පිළිබඳව තමයි මේ පටිි සවපාද න්‍යය තුළ කතා කරන්නේ. එනිසා උපාදාන ප්‍රත්තයෙන් භවය හටගන්නවා කියලා කියනකොට උපාදාාන ප්‍රත්තයෙන් හටගන්න භවය ගැන කතා කරනකොට. උපාධානය කියන තැනත් අපිට ඇ අපිට ගන්නට වෙන්නේ අන්න ඒ අර්තයෙන්මයි මේ රාශියක් එකතු කරලා කාම වසයෙන් ඇසුරු කරනකම. දිට්ටි වසයෙන් ඇසුරු කරනකම. එවගේම සීල වෘත වසයෙන් හැසිරෙනකම. ඒවගේම අපිට මේක ආත්ම වසයෙන් හැසිරෙනකම. මේ හැසිරීම අර එක හිතක එක චිත්තක් ෂණයක යෙදෙන දෙයක් ගැන නෙමෙයි කතා කරන්නේ. ඒනම් මේ කතා කරන්නේ සමස්තයක් සිදුවීම තුළ. රළු විදිහෙටම ඔබට කිව්වෝත් මේ වටාපත ඔබට පේනකොට වටාපත කියනෙ ඔබට දැනගන්න බෑ මෙතන වර්ණ සටහන ඔබට දැනගන්න පුළුවන් කම තියනවා. එතකොට වර්ණ සටහන පිළිබඳව දැනගත්හට පස්සේ ඒ අනුව හිතල තමයි වටාපත දැනගන්නේ. මේ ළඟට යනකොට සිත රාශයක් හටගෙන නැතිවෙලා ඉවර සිදුවීමක් තමයි මේක ඇතුළේ සිද් වෙලා තියෙන්නේ. දැන් පටිච සමපාදය කතා කරනව නම් කතා කරන්න වෙන්න මේ සමස්තයක් සිදුවීම පිළිබඳවන සමස්තයක් සිදුවීම පිළිබඳව. එතකොට වටාපත ඇති බවට ගත්ත ඔබ ඔය පැත්ති ජීවත්තය මර්ම තමයි වටාපත දැක්කේ. දැන් අරවර්ණ සටහන ආපුතැනක වටාපත හදාගෙන වටාපත දැකපු මමත් හදාගෙන, ඒ මට සැපදුක් විදිින්න පුළුවන් මට්ටමකු තුපත්දගෙන ඉවරයි. අන්න එතන උපාධානය කියන ගතියට අයිති තැන තමයි අපි දැඩිව ග්‍රහණය කරගන්න පැත්ත එකයන්නේ අපි මේ විදිහයට ආපු වටාපත කියන එකක් ඇතිවන තැනක ඒ වටාපත විදින තමාව උපදෝගෙන්න්න තමා උපදෝගත්ත පැත්ත ග්‍රහණය කරගන්න යන පැත්ත උපාධානයට අයිති ලක්ෂණේ. මෙත කාම උපාධහනයේ කියලා කියනවා කාමය අනුව බැසගෙන විඳින්න පුළුවන් කාම වස්තූන් පිළිබඳව අපි අල්ලගන්න තැනක්න. එතකොට ඒ කාම වස්තූන් පිළිබඳව අපි අල්ලගන්න තැනදී අපිට තියෙනවා දෙයක්. ඇහැටපු එකරූපයක් විතරක් නෙමයි මෙතන තිබිල තියනය. මෙතන තියනවා උපාධානය කියනකට කාම උපාදාානයේ විදිහට මුලු ග්‍රහණය කරගන්න පුළුවන් මුළු සන්තතියක පැවැත්ම. මීට කලිනුතුරූප දැකපු බව තුළහිටපු මම තමයි මේක දකින්නේ එකැන මීට කලින් සද්්‍යෙත්තා හපු ගඳ සුවඳත් වඳ රසත්විඳපු ආයතන පරිහරණය තියන කියන මට්ටමේ අත්දැකීම තියනවා කාමපාදාානය ගෙනල්ල දෙන මට්ටමේද. එතකොට ඒටිකම තමයි දෘෂ්ිසෙන් ඔහු ගන්නත් ඒටිකමතමයි ආත්ම භා වසේ නුත් ගන්නේ. එතකට අපේ උපාධානය කියලා අප ඇසුරු කරන තැන සම්පූර්ණම පුද්ගල භාවයක් ඇති කරගන්නට සුදුස්සු අර භවේ ගෙනල්ලා දෙන්නට පුළුවන් විදිහට ඒක රාශී කොට දක්වනවා. ඒක රාශී කොට දක්වන්නේ දකින්න පුළුවන් ලෝකයේ ඇති බවට. ඔබ අද උදේ එලියට ගිහිල්ල වටපිටාව බලලාවන ඒ වටපිටාව තියෙනවා කියලා ගත්ත සියලුමදේත් එක්ක තමයි දැන් ඔබට මෙතන ඉන්න කෙනාව හම්බවෙන්න. හැබැයි අර එලිය තියෙනවා කියන ටික එකතු කරලා ගත්ත හැඟීම තියෙනවානේ අන්නේ එකතු කරලා ගන්න ලක්ෂණයට කියනවා උපාධානයහි ලක්ෂණය කියලා. එදකටඒ උපාධානය නිසා තමයි භවය ඇතිවෙන්නේ එහෙම නැති නම් පැවැත්මක් කියනද කතා කරන්න පුළුවන්කම තියන්නේ. උපාදානය නැත්තං යම් කිසි විදිහෙකින් ඒ එකතු කරනකම නැත්තං යම් තැනක එහෙමනම් මේ ධර්ම සමූහයක පැවැත්මක් කියලා බවයෙහි පැවැත්මක් කම්බ වෙන්නේ නැහැ. ඇති දේ පැත්මක් හම්බවවෙ නෑනේ ඒදේවල්වල එකතු කරගත්ත බවක් නැත්තං. දැම්මම ආපහූබට වටාපත පෙන්වුවත් ඉස්සෙල්ල වටාපත දැකපු කෙනාවේ මේ පැත්තේ හම්බෙනවා ඉස්සල තිනටාපතත් වටාපත දැකපු කෙනවත් හබ වෙන. ඒ කෙනවත් හම්බවෙන්නේ ඉස්සෙල්ල දැක පුටිකත් එක්කම එකතු කරලා දැන්පේනදේට උසවල තබන නිසානේ ඒටික නැත්තං ඉස්සල්ල දැකපු වටාපතතායදකින්න බැ වෙලා පිට. ඒනිසා උපාදාානයෙහි ලක්ෂණයේ තමයි බවයට පදනම හදනෝ එක අන්නේ ඒ ඇති බවට ඔක්කොමටික එකතු කරලා ඉදිරිපත් කිරීම සිද්ධ කරනවා උපාදාානයෙන්. ඒක කාම වසයෙන් වෙන්නත් පුළුවන් ඒවගේම එයාට පුළුවන් කමතියෙනවා දිට්ටි වසයෙන් පවතින විදිහට ශාස්තු ච්චේද වසයෙන් බැසගත්තු දෘෂ්ටි වසයෙන් කල්ල දෙන්න පුළුවන් කමත්තියනවා සීලු ෘත වසයෙන් සීලාදිය අරගෙන් උපාදානය කරල දෙන්න පුළුවන් කමතියනවා ඒවගේම. අත්තවාද වසයෙන් ආත්ම භාවයක පැවැත්මක් නිර්මාණය කිරීම සඳහා ඒදේවල් ටික එකතු කලා තියෙන එකතු කිරීම තුළ ඔය කියන කාරණාටික සම්පූර්ණම හටගන්නවා. එනං උපාධානය කියන ටික එකතු කිරීම නැත්තං, එකතු කිරීම නැති තැනක භවය කියල දෙයක් ඇත්ත නැහැ. එකතු කළොත් තමයි භවය කියල දෙයක් තියනෙ. එනම් උපාධාන පච්චා බහවෝ. උපාදාානය තිබුණොත් භවය කියන දේ පැවැත්මක් වෙනවා ඊට පස්ස උපාධානය කියන එක නිකං ඇතිවෙන දෙයක් නෙමේ උපාධානය කියනේ කත් ඉඩප පච්චේතායි කියල අපි කිව්ව උපාධනයහි ඉදප්පච්චේතාවයකුමක් ද උපාධානයහි ඉද පච්චේතාවය තන්හාවයි තන්හාව ඇතිකල්හි උපාධානය ඇති වෙනවා තන්හාපච්චා උපාධන. සකට තන්හාාවව තිබුුණොත් තමයි උපාදාානය ඇතිවෙන්නේ. තන්හාව කියන තැනද මේ තන්හාාව පිළිබඳව අර්ථදක්වනවා රූපතන් හා, සද්ධ තන්හා ගන්ධ තන්හා රසතන්හා, පොට්ට අබ තන් හා දම්ම තන්හා සබසෝ තන්හාය අසති තන්හා නිරෝධ අපිනකෝ උපාදානම් පඤ්ඥායේත ඇති මේ කියන තන්හා නැතිනං අර එකතු කරන්නට දේවල්ටිකක් පේන්නේ තන්හාාව තිබුණනොත්තමයි එකතු කරන්නට දේවල්ටික පේන්නේ. සකට තන්හාාව කියන තැන කතා කරන්නේ, අ එකහිතක හටගන්න තන්හාාව කියන ලක්ෂණය නෙමෙයි තන්හාව කියන එක සමස්තයක් පොදු දැක්මක් විදිහෙටයි කතා කරන්නේ. අර විදිහෙට තන්හාාවෙන් ඇසුර කරගත්ත රූප ශද්ද ගන්ධදරස් ස්පර්ෂාදී ධර්මයන් කෙර හිපවත්නා වූ තන්හාව නිසා තමයි, ඒ ධර්මයෝ එකතු කරලා ඉදිරිපත් කරන්නට පුළුවන්කම තියෙන්නේෙ. තන්හාේ අදදැකීම නැත්තන් ඒ ධර්මයන්ගේ පැවැත්මක් නෑ. තනද තන්හාාව කියලා කියන්නේ රලු විදිහටම ගන්න අ ලෝභය කියන මට්ට මෙෙන්ම නෙමෙයි. ඉස්කන්ද කෙරෙහි පවත්නා තන්හාාව කියන මට්ටමෙන්. එක අපි හඳුන්ු නො නිකාන්ති තන්හා කියලා අන්න ඒ ඉස්කන්ද මට්ටමෙන් පවත්වන නිකාන්ති මට්ටමෙන් අරගෙන යන තන්හාව කියන්න දෙහේ හේතුකරගෙන තමයි ග්‍රහණය කර ගැනීම නැතිනම් අල්ල ගැනීම සිද්වෙෙන. නිසා තන්හා ප්‍රත්තයෙන් තමයි උපාදානයේ කියනදේ අල්ලගන්නේ එක ඇතිවෙන්නේ. තන්හාව පවත්වන්නේ නිකම්ම නෙමේ රූප ශබ්ද ගන්ධරසිස් පර්ෂ කියන ආයතනයන්ගෙන් ගන්න අරමුණු ටිකක් මත එතකොට ඒ අරමුණ ටික නිසා ඒ දේවල් හඳන්නනවා රූප තන්නහා සද තන්නහා ගන්ධ තන්න්නහා රස තන්නහා පොට්ටබ තන්හා සහ දම්ම තන්හා කියලා. ඒ ඒ මට්ටමෙන් පතිත කරගත්ත තන්හාව නිසා තන්හාව ඇසුරු කරපු තැන්. නැවත උපදාාන වසයෙන් අල්ලන්නට පුළුවන්කම තියනවා. එනිසා තන්හාව නිසා උපාධනයේ තන්හාාව ඇති තැනක උපාදාානය ඇතිවෙනවා කියලා යොදනවා තන්හාපච්චා උපාධන. ඊට පස්සේ තන්හාව කියන එකත් ඉද පච්චේතයි. එක ඇේ තන්හාාව කියන එකත් නිකන් ඇතිවුණේ නෑ තන්හාාව කියන එකත් හේතු ප්‍රත්තයෙන් හටගත්තේ කුමන හේතුවන්ගෙන් කුමන ප්‍රත්්‍යයන්ගෙන්ද තන්හාාව කියන එක හටගත්තේ වේදනා පච්චා. වේදනාව නිසා තමයි තන්හාාව කියනදේ සැකසුනේ. ේදනාව ඇතිකල්හි තන්හාාව කියනදේ ඇතිවෙනවා. වේදනාව නැත්තං තන්හාාව කියනදේ නැතිවෙනවා. එටකොට ඒ වේදනාව කුමක්ද චක්කු සම්පස්ස ජාවේදනා සෝත සම්පස්සජාවේදනා, ගහන සම්පස්සජාවේදනා, ජිවහා සම්පස්සජාවේදනා කාය සම්පස්සජාවේදනා මනෝ සම්පස්සජාවේදනා. ඇසට ඇතිවුණු විස්පර්ශය නිසා හටගත්ත වේදනාවක්. කනටැටියවු ස්පර්ෂ ප්‍රත්්‍යයෙන් හටගත්ත වේදනාවක්. මෙ විදියට ඒ ඒ ආයතනයන්ට ඉස්පර්ෂ ප්‍රත්තයෙන් හටගත්ත වේදනාවක් නිසා තමයි තන්හාව උපදින්නේ. සත්වයා තන්හා කරන්නේ පුද්ගලයා තන්හා කරන්නේ මේ වේදනාවට වේදනාව කියන එක අපි ආකාරකීපයකට කතා කරන. ඒද වේදනාව කියන අපි කියවා ඇහැට රූපයක් ගැටෙනකොට ඒ සිත උපේක්ෂා සහගතයි කියලා. එකඇනේ ඒ සිතෙන් අපිට ලස්සන දෙයක්ය හොඳ දෙයක් කියලා අපිට විඳින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. හැබැයි චක්කු සම්පස්සයෙන් උපන් වේදනාව කියලා මෙතන කතා කරන වේදනාව ඇ රූපය ඉස්පර්ශවීම නිසා. අපිට ඇතිවෙන සැපවේදනත් දුක්වේදනාවත් උපේක්ෂාවේදනාවත් කියනදේ උපදවන්නට පුළුවන් මට්ටමෙන් කතා කරන්නේ කියන්නේ අර ඒක ඔසෝ ගත්ත මනෝ විඤ්ඥා මට්මෙන් සකස් වෙන වේදනාවක් පිළිබඳව තමයි මේ කතා කරන්නේ. එනිසා චක්කු සම්පස්සජාවේදනා චක්කු සම්පස්සයෙන් උපන් වේදනාවක් තියෙනවා නං. ඒද තන්හාාවට වස්තුව වෙනවා. තන්හාාවට ක්ෂේෂත්‍රයේ වෙනෝ. ක්ේස්ත්‍රය වෙන්න කොහොමද. ඒ චකුම්පස්සයෙන් පන් දනාව පිළිබඳව හොඳ දෙයක් නම් එයා ඇලීම ඇතිකරගන්නවා. එතකොට ඒ වේදනාමාත්‍රිකව ඇතිකරගත්න තන්හාව කියනදේ මේ පවතින්නේම මේ ස්පර්ශ් ප්‍රත්තයෙන් හටගන්න ධර්මයන් කෙරෙහි චකු සම්පස්ස සෝත සම්පස්සාහදී ආයතනයන් පැත්තෙන් හටගත්ත ස්පර්ශයන් නිසා හටගත්ත දේ නිසා තමයි වේදනාව උපදින්නේ යම් කිසි විදිහකින්. මේ වේදනාවහි පැවැත්මක් නැත්තං තන්හාවෙ පැවැත්මක් නෑ. සියලු ආකාරයෙන් වේදනාව නිරුද්ධ වෙලා නම් වේදනාව නැතිවෙල ගිහිල්ලනම් වේදනා නිරෝධයෙන් තන්හා නිරෝධය වෙනවමයි තන්හාාවට පැවැත්මක් නෑ මුකද තන්හාාව පවතින්න වස්තුවක් නෑ. අපි කැමැති වෙනව නම් කැමතිවෙන්නේ වේදනාවකට. අපි දෙයක් දැක්කහාම ඒ පැත්තෙන් එන්න සැප ෝ දුක්කෝ උපේක්ෂා සසාගත විදිහෙට තමයි වේදනාව අපිට දැනෙන්නේ. ඒ අපිඒ ඇසුරරණයේ වේදනාවනුව තමයි අපිට කැමති ද අකමැතිද කියන එක තීරණය වෙන්නේ. සම්ඒයි කෙන කෙනට සැපදුක් වේදනා වෙනස්වෙන්න පුළුවන් කමතියෙන්නේ. දූරියෙන් ගෙඩියක සූන් ගත්තොත් කෙනෙකුට හොඳයි කෙනෙකුට නරකයි. එතකොට වේදනාව කියන එක එකම විදිහට වෙලනීම ස්පර්ශය කියන ද එකමවිදිහයට එක පැත්තෙන් ආවට ඒ අනුව කෙන කෙනා හදාගෙන විදින වේදනාව වෙනස් වෙනවා. වේදනාව වෙනස් එෙන දේ අනුව රචිත්වය. ඉතිම් කැමැත්ත කියන එක තන්හාාව කියන එක වෙනස් වෙනවා. එනිසා වේදනාව කියනදේ නිසා තමයි තන්හාවේ නානත්වයක් පේන්නේ. එතකොට මේ අපි කතාකරගෙනාපුූ පටිච්ච සවපාද නයාාය භාගතුන් වහන්සේ තව පැත්තක් විවරණය කිරීම සඳහා මෙතනදි භාවිත කරනවා. ඉතික හෝ පනේතන් ආනන්ද වේදනම් පටිච්ච තන්හා තන්හම් පටිච්ච පරියේසනා රියේසනම් පටිච්ච ලාබෝ ලාභම් පටිච්ච විනි්යෝ විනිච්චාම් පිච්ච. න්ද චන්දරාගම් පටිච්ච අජ්‍යෝසානං අජ්‍යෝසානම් පටිච්ච පරිග්ගා හෝ පරිගහම් පටච මච්චරයම් මචරයම් පිච්ච ආරක්කෝ ආරක්කාධි කරනම් පටිච්ච දන්ඩදාන සත්්‍යදාන කළහා විවාද තුවන්තුවම් පේසුන්ය මසාවාදා අනේකා පාපකා ගුසලා දම්මා සම්බවන්ති. එතකොට ආනන්ද වේදනා ප්‍රත්යන් තමයි තන්හාාව පොතින්නේ. තන්හාාව නිසා අපට පරියේේෂනය පරියේෂනය නිසා ලාභය ලාබේ නිසා විනිශ්චයේ, විනිශ්චය නිසා චන්දරාගේ කියලා තව පැත්තකට අරගෙන යනෝ එක න දැන් අපි කතා කරගෙන පවිදේත් නං අපිට කියන්න තියෙන ේදනා පච්චයා තන් හාතන්හාපච්චා උපාධාන උපදාාන පච්චයා බව කියලනෙ. ඒ පැත්තට කියන්න නැතුව ටිකක් වෙනස් පැත්තකින් කියනවා. තන්හාපච්චයා ලාබහෝල්, තන්හා නිසා අපිට ඇති ව තන්හාපච්චි පරියේසනා. සන්හාාව නිසා පරේෂණය ඇති වෙනවා පර්යේෂණය නිසා ලාභය ඇතිවෙනවා කියලා. මේ මහනිදාානු සූත්‍රයේ පටිි සවපාදය කතාකරගෙනෙන්නේ අපි ගත්තොත්ත ඔළුවෙන් හිට ගස්සල වගේන එකඇන්නේ අනි පැත්තට තමයි මේ කතාකරගෙන එන්නේ. එතකොට මෙතනදිත් වාග්‍යතුනාන්සේ නැවත්තව විස්තර කරනවා අග ඉඳලා අර කියපු කාරණාටික. ආරක්කාදිි කරනන් දණ්ඩදාන සත්්‍රධන කළහා විග්ගහ. විවාද තුවන්තුව පේසුන්්‍ය මුසාවාදා අනේකේ පාපකා කුසලා දම්මා සම්භවන්ති. එතකොට මේ සර්ලෝකිවුව අපිට ලෝකේ දඩු මුගුරු ගන්නවනං ආයුද ගන්න වනම් එකිනෙකාට බැන ගැනීම් තියෙනවාවනං දොස් පරොස් කතා කර ගැනීම් තියෙනවනං අපේ මේ දොස් පරොස් කතා කරගන්න එකිනෙකාට බැන ඇන කොටා ගන්න රහය අපිහිත තව කෙනකුට රෝල හරි බලනකමක් තියෙනවන්න මේ නොයෙක් පාපක අකුසල ධර්මයන්ට හේතුවක් තියනවා. මේ අකුසල ධර්මයන්ට කුමක් ඇතිකල්හිද මේ නොයෙක් අකුසල ධර්මයන් අපිට පේන්නේ ලෝකේ. එතකොට මේ සියලුම අකුසල ධර්මයන්ට හේතුව. මේ විදිහට අපිට පේනවා ආරක්ෂාවයි කියලා. ආරක්ෂාව කිය කියන්නේ. අපිට රකින්න දෙයක් තියනවා. රකි දයක් තිබ නොත්තමයි. අපිට ලෝක මේ විදිහට වාදවිවාද අපිට ගහගන්නට වෙන්නේ, අවයාවිදතට ගන්නට වෙන්නේ. ඒ වගේම මේ දොස් පරොස් කියාගන්නට ගන්නේ. නොෙක් අකුසල ධර්මයන් උපදවන්නට වෙන්නේ රකින්නට දෙයක් තිබුණු. ඒ රකින්නට අපිට ලෝකේ ඇතිවිදිහට ගත්ත බෞද්තික දෙයක්ම වෙන්නට අවශ්‍ය නැහැ. අපේකෝ ආත්ම ගරුත්තය වෙන්න පුළුවන් අපි මොකක් හරි දෙයක් පිළිබඳ සලකලා. උද්ගලභාවයක්ට එන දෙයක් අනුව සලකළ බලල තමයි මේදේ රැකගැනීම සඳහා අපි ඇතිකරගන්න. එක්කො හොඳයි කියල හිතනයක් ඒ විදියට පවත්වා ගන්නට. හො හිතන දෙයක් ලබාගෙන රැකගැනීම සඳහා. එනිසා මේ ලෝකෙ අකුසල ධර්මයන්ගේ පැවැත්මක් තියෙනවා නම්. තරහ ගැනීමක් තියනෙනවා නම් වැනගෙනීමක් තියනවා නම් දොස් පරස්කයා ගැනීමක් තියෙනවා නම් ඒ හැමදීම පේන එක හේතුවක් නිසා කුමක් නිසාද ආ රක් හෝ. ආරක්කම් පටිච්ච තමයි, ආරක්ෂාව නිසා තමයි ලෝකෙ අපිට රකින්නට දෙයක් තියෙන කෙනාට තමයි, අර විදිහයට වෙහෙස වෙන්න තිද්ධ වෙන්නේ දැඩි වැහසිරෙන්න්න සිද්ධ වෙන්නේ දොස්ක කියන්න සිද්ධ වෙන්නේ එයාට රකින්න දෙයක් තියනවා. ඒදේ රැකගැනීම සඳහා ලෝකෙ වෙහෙසවීම තියෙනවා හොඳට හෝ නරකට හෝ කියලා ඔහු ඒදේ රැකගැනීම සඳහා කටයුතු කිරීම පේනවා. ආරක්ෂාව කුම සඳ කුමක් නිසාද ආරක්ෂාව කරන්න ටවශ්‍ය වෙන්නේ මච්චරියම් පටිච්චා. මසුරු බව මසුරු ලක්ෂණය නිසා මසුරුම තිබුණොත් තමයි ඒදේ රකින්නට උමනා වෙන්නේ. එක ඇන්නේ මසුරු කම කියලා කියන්නේ. තමාට පමණක්ම අයත්කොට තියාගන්නට ඇති කැමැත්ත. එතකොට තමාළඟ විතරක්ම ඒදේ තියාගන්නට කෙනෙකුට කැමත් අක් තිෙනවා නම් අන්න ඒදේ තමයි තමන් රකින්න උත්සාහවත්වෙන්නේ. ඒදේ රැකගැනීම සඳහා උත්සාහවත් වෙනකොට තමයි දණඩදාන සත්්‍ය දානාදී කරන්නට වෙන්නේ දන්. අඩ මගර ගන්නවෙන්නේ ශස්ත්‍රගන්න වෙන්නේ අව්‍යාවිධ ගන්න වෙන්නේ ඒෙනාට. එතකොට ආරක්ෂාව කියන දේ එයාට තියෙනවා මසුරු බව නිසා. මසුරු බවතියන්නේෙකුමක් නිසාද රික්්ගහම පටිච්චේ. පරිග්‍රහණය නිසා තමයි මසරු බව කියන එක තියෙන්නේ පරිග්‍රහණය කියල කියන්නේ අයත් කොට ගන්නට හිතනකම. තමා අයත්කොට හිතනවා කියන කම නිසා තමන්ට අයිතිකර ගන්නට තියෙන කැමැත්තට කියන පරිග්‍රහණයට. පරිග්‍රහණයේ නිසා තමයි මසුරු බවතියෙන්නේ. අජ්‍යෝසානම් පටිච්ච පරික්්ගහෝ. අජ්‍යෝසානයේ කියලා කියනවා බලවත්සේ මම මගේ කියලා සනිටුහන් කිරීම. එකැන්නේ මේක මගේ වන්න ඕනේ නැතිනම් මගේ මයි කියලා ඒ වස්තුව පිළිබඳව සනිටුහන් කරගනීමට කියනවා. අජ්‍යෝසානය කියලා ඒ මගේමයි කිය හිතපු දේතමයි අපි ගිල් අල්ලගන්නේ. එනිසා අජ්‍යෝසානයේ නිසා පරිග්‍රහණය පේනවා. චන්දරාගම් පටිච්ච අජ්‍යෝසාානංක. චන්දරගේ නිසා තමයි අජ්‍යෝසානය පයන්නේ චන්දරාගේ කියල කියන්නේ කැමැත්තෙෙන් ඇල නෝ කියන එක. කැමැත්තෙන් ඇලෙනකම නිසා තමයි අජ්්‍යෝසානය හිවෙනති නම් මමමගේ කියල ගත්ත බලවත් සංකල්පනාව පවතින්නේ. විනිශ්චයන් පටිච්ච චන්දරාගෝ. විනි්චය නිසා තමයි කැත්ත තියන්නේ. විනිශ්චය කියල කියන්නේ. ලාබ අලාභ විිනිශ්චය හොඳ නරක විිනිශ්චය. ඒ වටිනවාවද නැද්ද කියල වටිනකමසාහ නො වටිනකම පිළිබඳව කරන විනිශ්චය නිසා තමයිේ චන්දරාගේ තියෙන්නේ. ඒ චන්දරාගේ වෙනස් බවපේනෙත් ඒ විනිශ්චයන සාම තමයි. ගොඩාක් වටිනෝ කියලා අපි විනිශ්චය කරලා තියෙනවා නම් එකට ගොඩාක් කැමති. ඒවගේම වටිනකම ටිකයි කියලානම් විනිශ්චේතියන එකට ඇලීම ටිකයි වටින්නේ නෑ කියලා විනිශ්චයනම් ඒක අපිට චන්දරාගේ ඇත්ේ නෑනි . විනිච්චයම් පටිච චන්දරා ග විනිච්චය කිරීමට සාපේක්ෂෝ තමයි චන්දරාගේ ඇතිවීම තියෙන්නේ. ලාභම් පටිච්ච විනිච්චයෝ. ලාභය නිසා තමයි විනිශ්චය තියෙන්නේ. ලාභහිකයන්නේ ලැබීම කියනද නිසා තමයි අපිට විනිශ්චය කියරදය තියෙන්නේ. ලැබුණද පිළිබඳව තමයි අපි විනිශ්චය පවත්වන්නේ ලැබෙනදේ අනුව තමයි අපි විනිශ්චයන් සිද්ධ කරගන්න. එවගේම පරියේසනම් පටිච්ච ලාබහෝ. හොයන නිසා තමයි ලැබෙන්නේ ලෝකයා යම්යම් දේවල් කාමවස්තු විශ්‍යානූ වෙන්න පුුවන් හොයනදේ නිසා තමයි ලාබේ ලැබෙන් හොයන්නත් තන්න ලාභයක් නෑ. එතකොට හොයන්නෙකුමක් නිසාද තන්හම් පටිච්ච පරියේසනා තන්හාව නිසා තමයි හොයන්නේ. එතකොට තන්හාව නිසා හොයනවා කියනකොට අපිට තන්හාව අපි අර්ථදැක්වුව අපිට රූපතන්නා සදධ තන්නා ගඳ තන්න රස තන්නහා පොට් අබ තන් හා දම්ම තන්හා කියලා. අර ඇසුරු කරන ඇලෙන්න පුළුවන් කියලලා අපිට පේන කැමැතිවෙන හැම වස්තුවක් පිළිබඳවම අපි තන්හාාව පවත්වනවා නම් තන්හා පවත්වන දේට තමයි ඇලෙන්නේ ඒ ඇලෙන දේ පිළිබඳව තමයි අපි මේ පර්ේෂණය කරගෙන යන්න යන කෙනට තමයි ලාබෙ ඇතිවෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට ඇති කරගන්න මේ තන්හාාවට අර්ථ දෙකකින් තන්හාව කියලා නම් කරනවා. එ තමයි සමුදාචාර තන්හාව සහ වට්ටමූලික තන්හාාව. සමුදාචාර තන්හාාව කියල කියන්නේ දැම් මේ අපි ගියපු පෙල. එකන්නේ පටිචි සෞපාදයේ තන්හාපච්චා උපාධන උපාධන පච්චා බහෝ කියලලා ඒ පැත්තට යන්න පුළුවන්නේ. අන්න ඒ පැත්තට යන පෙළට කියනවා. අපිට සමුදාචාරය නෙමෙයි ඒක. ඒක වට්ට මූලිකයි.ඒ සසර පැවැත්මට හේතුවෙන දෙයක්. නව සමුදාචාරයයි කියල කියන්නේ මිජීවිතේ හැසිරීම් වසයෙන් ඇතිකරගන්න තෘෂ්නා නිස්ශ්‍රිත භාවය. ඒ සමුදාචාර තන්හාව තමයි මේ අපි නව තන්හාමූලික ධර්ම පිළිබඳව කතා කළේ. එක ඇන්න තන්හාව මුල්කරගත්ත ධර්මතා නවයක් අපි මේ කතා කලාා මේක තන්හාව ඇතිවෙන අතුරු පලයන් එම නැතිනම් ඒකාර භවය පැත්තගෙනල්ල දෙන්න හේතුවෙනද එන මේ අද දවසේ අපේ ජීවිතයේ ජීවිත පැවැත්ම තීරණය වෙලා තියෙන්නේ දුක්මහන්සේලා වැඩ කරනවා කටයුතු කරනවා, රස්සා කරනවා ධර්මුණුපුරන් පිළිබඳව බලනවා. අපි වගකීම් යුතුකම් මිෂ්ට කරනවා ඒ හැම දෙයක්ම කරන්නට මුල්වෙන කකුසලේ පැත්ත තමයි අපිට මේ කතා කළේ සමුදාචාරය පැත්ත. ඒක කතා කරන්න වට් මෝලික කියන පැත්තන මේ වට්ත් ඒ අනුව ගිහිල්ල තියන වෙනම. නමුත් ඒ පැත්ත කතා කරන්නේ සමුදාචාර තන්හාාව. ඒ තන්හාාවේ කෘ්‍ය දෙකක් තියනවා. එකක් තමයි අදවස අපේ ජීවිතය උරුමල් දීලා තියෙන. එනිසා අප ජීවිතය තන්හාාවේ පැවැත්මක්. එවගේම වටමූලික තන්හා විදියට සසර වට්ටය හදනවා. සසර වට යන්න පුළුවන් කමතියනවා. සසර පැවැත්මක් හදනවා අපි කියන්නේ සංසාර චක්‍රයක් කියලා. එතොට මේ සංසාර චක්‍රයක් හදනොය එකට කියෙනව වට්ටය මුල්රගෙන පවති නොය තන්හාාව. ඒ තන්හා වටමූලික තන්හා වෙනකොට අපිට එදිනෙදා ජීවිතය පිළිබඳව බැසගත්ත. එදිෙදා කටයුතු පෙරෙහි වැයවෙලා අපේ ජීවිත්තය ඇතිකිරීම මෙහි. ලා හවනුණු තන්ාවවට කියනවා සමුදාචාර තන්හා කියලා. ඒ සමුදාචාර තන්හාාවට අදාළ කාරණා තමයි නව තන්හාමූලික ධර්ම විදිහෙට අපි ඔය කතා කළේ. එතකොට ඒ ධර්මතාටික අපේ ජීවිතය තුළ අද දවසේදි විද්‍යමාන වන දේවල්. ඒ විද්‍යමාන වන දේ නිසා තමයි ඒ ජීවිතය සංකීර්ණ කරන්න පුළුවන්කම තියන්නේ. එතින් තන්හාව නිසා උපාධානය ඇතිකරගෙන බවය ඇතිකරගන්න පැත්තකටත් යනවා. අන්හා නිසා පරේෂණය කරල පරේෂණය නිසා ලාභඋපදවල ලාබේ නිසා විනිශ්චය ඇතිකරගෙන විනිශ්ය ඇතිකරගත්ත දේවල්වලට චන්දාග ඇතිකරගෙන චන්දරාග ඇතිකරගත්ත දේවල් වලට අධ්‍යෝසානය සිද්ධ වෙලා අධ්‍යෝස් බැසගැනීම සිද්ධ වෙලා ඒක පරිග්‍රහණය කරලා මේ විදිහට අපට දුක උදගන්න පුුවන් පැත්තකට ගිහිල්. අපේ ජීවිතය නිර්මාණය කර ගැනීම අපි වෙන පැත්තිකින් සිද්දකරගෙන යනවා. එතකොට ඒ තමයි තන්හාවෙතියන දේ‍යාකාර පැවැත්ම වට්ට මූලික තන්හා සහ. සමුදාචාර තන්හාාව කියලා, කොටස් දෙකකට බෙදනවා. එතනැදදි බොහෝ විට පටිත සම්පාද නියාය ඔස්සේ කතා කරෙන්නේ වට්ට මූලික තන්හාාව. වටට මූලික තන්හාාව කියලා කියන්නේ. සසර වට්ටය පවතින්නට හේතුවෙන්නේ කොහොමද කියන එක ගැන. සමුදාචාර තන්හාාව මේගේ විශේෂයට ස්ථානවලදී පැහැදිලි කරලා තියනවා. එතකොට දැන් මේ කතාක් කළේ වේදනාව පිළිබඳවන ඉටිකෝ ආනන්ද ඉමේ ද්වේදම්මා දවේන වේදනාය ඒක සමෝ සරණා භවන්ති. ආනන්ද මේ ධර්මත්තා දෙක ධර්මත්තා දෙක කිවීමකක්ද වට්ටමූලික තන්හාාවත් සමුදාචාර තන්හාාවත් කියන තන්හාාව ඇති මේ ප්‍රබේධසාහගත බව ප්‍රබේද දෙක අපිට හේතුවෙලා තියෙනව වේදනාය ඒක සමෝසරණා භහන්ති, වේදනාව එකව සමෝසරක කො තියවා. වේදනව අනුව ගහිල තමයි සසර හදන්නෙත්, වේදනවා අනුව ගිහිලතමයි යද මේ ජීවිතය අපේ පැවැත්ම හදල තියන්නේෙ. එනිසා යමක් සැපයි කිය දැක්කොත් සැපදේ ලබා ගැනීම පිණිස මේ ජීවිතෙත් මහන්සි වෙනවා. ඒ සැපේට තන්හා කරලා නැවත අත්මුභාවය සකස් කරගෙන කර්ම රැස් කරගෙන සසරය පැවැත්ම සිද්ධ කරගන්නවා. එනිසා මේ තන්හාව කියන එකේ ්‍යාකාර පැවැත්ම වේදනාව සමෝ සරණකොට පෞතිනවා. කොටිම කියනවාව සසරත් අපේ ජීවිතයත් එකම වේදනාව අනෝගිහිල්ල තමයි තියන්නේ. එනිසා අපි වේදනාව කියනදේ සරලව කතා කලාට වේදනාව කියනදේ බොහොම ගැඹුරු දෙයක් ගැඹුරු දෙයක් කියලා කියන්නේ. අන්තිමේටම අපි කතා කල බලනකොට වේදනාවෙන් තොරදයක් කතා කරන්න බෑවගේව. එකන තොරදයක් කතා කරන්න බෑවගේ කියලා කියන්නේ. අපි සනිටුහන් කරන්නේ මනසිං වේදනවත් එක්ක ගිහිල්ලා. වේදනා සංඥාන ග්‍රහණය කරන්නේ. එතකට ේදනාව ප්‍රධාන දේ නිසා මයි වේදනාව වෙනම ස්කන්දයක් කියලා තියෙන්නේ. වේදනානුවත්තමයි සංඥාව කියල දේත්තියාගන්න. එක අන වේදනාව කියලා කතා කරන විදීම් සහගත බවතමයි අපි රූපයේ සනිටුහන් කරන ලක්ෂණය වෙන්නේ. දෙයක් අපි රලු විදිහට කිවත්තේම අපි දෙයක් මතකතියාගන්න විදිහක් තියෙනවනේ. පාර්යන වාහනයක් දැක්කොත් ඒ වාහනයේ විශේෂත්ය මෙන්න මේකයි කියලා අපිට ඒදේ ගැ මත හිටිනවා. නසේෙදක්කොත් නුසයාගේ විශේෂත්වය මේකයි කියෙලාපිට මක හිටිනවා. අන්න ඒ වගේ හැම අරමුණක්ම හිතින් ග්‍රහණය කරගන්නේ. ඒ අරමුණෙහි තියන වේදනාස්භාවයනු. ඒ වේදනා සභාාව අනුව තමයි ඒ අරමුණ ග්‍රහණය කරගන්න. සැපවේදනාවක් නම් ඒ සැපවේදනාව අනුවතමයි අරමුණ ග්‍රහණය කරගන්න. එකඇන්නේ රූපයක් දකිනකොටට ඇතිකරගත්ත සැපවේදනාවක් නම් වේදනාව හිතේපදදුන දධර්මයක් තමයි. ැයිඒයි හිතේ පදදින ේදනාව සල් සීල්ලකක් ගහල වෙන අරන්තියන එක තියනෙ කොහෙද මේරූපි පැත්තේ. සදධ්‍යයක් අහනකොට ඇතිකරගත්ත සැපසාගත වේදනාව සීලගක් ගහ අරන්තියා ගන්න එක තියනෙ කොහෙද ශබ්දය පැත්තේ. එටකොට දැන් හොයාගැන යනකොට අපිට ඕන වෙනවා අරවිදිහ වේදනාව අවශ්‍යවෙන්න වේදනාව අවශ්‍ය වෙන න මොකදෝන අර රූපය ඕනේ. වේදනාව යඕනන්න වේදාව ඕනෙකමටිට මොදෝන සද්‍ය ඕනයහන්න. එතකොට අපි වේදනාවානුව තමයි සැකස්ම සිද්ධ කරගන්නන්නේ නැතිනම් වේදනාවනුව තමයි සමෝසරණ කොට පවතින්නේ. එනිසා සසරය පැවැත්මක් සිද්ධ කරනවා වේදනාවනෝ ගෙහිල්ලා මේ ජීවිතේ පැවැත්ම කියනදේ එෙම නඇති නම් මේ ජීවිතය පැවැත්ම කියනකින් අපි අද සංකීර්ණ ජීවන රටාවක් පිළිබඳ කතා කරනවා නම් අන්න ඒ ජීවන රටාවත් පවත්වනවා මෙන්න මේ කියන වේදනාව සමෝසරණ කොට ඇති බව නිසා. වේදනාවත් ඉදපච්චයයි කියලලා අපි කිව්වා. ේදනාව ඉදප පච්චයයි කියල කිව හේතු ප්‍රත්තයෙන් හටගන්න දෙයක් කියලා. වේදනාවට හේතුවමකදද. වේදනාවට හේතුව ර්ය. ස්පර්ශය ඇති තැනක තමයි වේදනාව උපදින්නේ. ඉස්පර්ෂය කියනදේ නැත්තං වේදනාව ඇත්ති නැහැ. ඉස්පර්ශය කියන්නේ චක්කු සම්පස්ස සෝතම්පස්ස ගහන සම්පස්ස ජියහා සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස කියන මේ ධර්මන්ට කියනවා ඉස්පර්ශයයි කියලා. ස්පර්ශයේ පිළිබඳව ටිකක් ලොකූ කතාවක් තියෙනවා. ස්පර්ශයේ පිළිබඳව අපිට බොහොම ගැම්ඹුරින් කතා කරන්නට තියනවා. ස්පර්ශයේ පිළිබඳව නිසා අපිටිකක් හොඳට කල්පනාවන් තේරුම් ගන්නට අවශයි මුලින්ම තේරුන්ගත්තින තියුණොත් ස්පර්ශය ගැන මේ කතා කරන ්‍යය ඔබට හසු කරගන්නට බැරිවී. ඉස්පර්ශයේ කියලා කියනකොට ඉස්පර්ශයහි කොටස් දෙකක් තියෙනවා. මොකදද පටිග සම්පස්සේ සහ අධිවච්චන සම්පස්ය. පටිහ සම්පස්සය කියලා කියනවා ගැටීම කියන දේට. ස්පර්ශය කියල කියන්නේ අම් දෙයක් ගෑවෙනෝ නැති නම් එකතු වෙනවා කියන ලක්ෂණයන එකතුවීම නිසා ස්පර්ශය කියන කියන්නේ. එදකොට මේ ඉස්පර්ශය කියන බව ඉස්පර්ශය කියන ලක්ෂණය, ගැටන පැත්තෙන් රලු විදිහට ගැටෙන දෙකුත් තියෙනවා. සියුම් විදිහට ගැටන දෙකුත් තියනවා. අන්නේ රලු විදිහට ගැටන දේට කියව්වා පටිග සම්පස්සේ කියලා. ඒෙත් අපි රලු විදිහටයි කියලා කියන්නේ හරියට මේ කුළු ගෙඩියකින් ගලකට ගහනෝ වගේ රළු මට්ට මේ තියන දේගැන නෙමෙයි මේ කතා කරන්න. ආයතනයන්ට අරමුණු ගැටීම කියන පැත්තෙන්. රූප ආයතනයන්ට ඒ කියන්නේ ඇස කණනාසය, දිවශරීරය කියන මේ ආයතන පහට බාහිර රූප ඉස්පර්ශ වෙනවා කියන එක ප්‍රකටයි අපිට ප්‍රකටයි කියන්නේ රලු මට්ටමින් තේරුම් ගන්න පුළුවන් අපිට. ක්කුම්පසෝත සම්පස ගණන සම්පස ජයුහ සම්පස්ස කාය සම්පස මනව සම්පස්ස කියලා සම්පස්සය හැඳින්වුව නං එනම් මෙතන චක්කායතනයේ තිබි තියෙනවන එනම් චක්කායතනයේ තිබිල නම් මෙතන චක්කු වි්ඥානයේ පහලවීමක් තිබිල තියනවා. එනම් නාම රූපපච්චයා පස්සෝ කියන තැනදි චක්කු විඥාන සහගත බවකත් එක්ක පහලවීමක් පිළිබඳෝ තමයි මෙතනද කතා කරන්නේ. එනිසා නාම රූප ප්‍රත්ථයෙන් ස්පර්ශය වෙනවා කියනකොට අපිට නුවනක් තියනවා මේ පැවැත්ම පිළිබඳව. ඒකට මේ විදිහට අපිට මෙහි බෙදල අර්ථය ලබාගත්ත යුතු වෙනවා. එම් නාම රූප ප්‍රත්තයෙන් ස්පර්ශය වෙනවා කියනකොට විශේෂයෙන්ම මේ කාරණාටික ඔස්සේ අපි කතා කලා නාම ධර්මතාටිකත් රූප ධර්මයත් අතරතුරතියන සම්බධතාවේ. නාමේ නැතිනං රූපයහි පැවැත්මත් නැහැ රූපේ නැතිනම් නාමයෙහි පැවැත්මක් නෑ දැනගන්නට පුළුවන්කමක් නෑ කියන. ඇතුළ ඇැති කාරණාව අපි බෙදා දැක්කමින් කතා කළා. ඒනිසා යම්කිසි විදිහෙකින් නාමරූපය කියනෙලයක් පැනවන් පනවන්න තැනක් නැත්තං නාමරූප දෙක ඒ එකතුවක් පනවන්න නැත්තං ඒ කිසිම තැනක ස්පර්ශයහි පැනවීමක් නෑ. විඤ්ඥානපච්චයා නාමරූපන්ති ඉතිකෝ පනේත්තං ඔත්තන් තදා නන්ද ඉමිනා පේතම් පරියායේන වේඩිටබං. යතා විඤ්ඥානපච්චයා නාමරූපං වි්ඥාණංචහි ආනන්ද මාතුකොච්චිස්මිින් ඔක්කමිස්සත අපිනකෝ නාමරූපන් මාතුකොච්චස්මින් සමච්චිස්ථාති. එතකොට මේ විඤ්ඥාන ප්‍රත්්‍යයෙන් නාමරූප වෙන කියනකට දැන් අපිස් සෙලකතා කළේ නාමරූප ප්‍රත්තයෙන් ස් පර්ශය වෙන කියන දැන. දැන්කතා කරන්නේ විං්ඥාන ප්‍රත්ය නාමරූප වෙන කියන කෙනෙකුට හිතෙන්න්න පුලන් එස්සල්ල අපි සාමාන්‍ය පෙළට විදේටගත්තු විඥා පච්ා නාමරපන් නාමරප පච්ා සලා එතන ැතිනම්. ස්ස කියන තැන කතා කළේ විඤ්ඥාන ප්‍රත්තයෙන් නාමරූප කියන නාමරූපමද නාමරූප ප්‍රත්තිෙන් ස්පර්ශ වෙනෝ කියනකොට තියන කියලා. නෑ මෙතන නාමරූප දෙක් කාර්ථගන්නවන්නේ. විඤ්ඥානපච්චයා නාමරූපන් කියල විස්තර කරන තැන නාමරූපය වෙනස් වූ නාමරූපය. ඒ නාමරූපය භාගතු වහන්සේ තල්දුරටක් පැහැදිලි කරනවා එක දැනගන්න කියන වන්නං. විඥාංචහි ආනන්ද මාතුකුච්චිස්මින් ඔක් මිස්සත, අපිනුකෝ නාමරූපන් මාතකොච්ිස්මින් සමුචිසතාති. එතකොටට මේ විඤ්ඥාණය මෞකුසකට බැස ගැනීමක් නැත්තන්. අපිනුකෝ නාමරූපන් මාතුකොච්චිස්මින් සමුච්චිසතාති මේ මවකුස තුළ නාමරූපයන්ගේ මිශ්‍රවීම නැති නම් පැවැත්ම කිය දේනවා. මකුසකට විඤ්‍යානයගේ බැසගැනීමක් සිද්වෙ නැත්තං විඥාණංචෙහි ආනන්ද මාතකොච්චිස්මින් නොක මිස්සත ඤ්්‍යානයටට බැසගැනීමක් නැත්තං ව නාමරූපයන්ගේ මෞකුස තුළ සමුච්චිස්සතාති මිශ්‍රවීමක් පේනවාද කියලා අහනවා එම නැත්තං පැවැත්මක් තියෙනෝද කියලා න විඤ්ඥානයේ මෞකුසකට බැසගැනීමක් නැත්තං නාමරූපයහි පැවැත්මක් තියනෝවද නොහෙ තම්බන්තඒස්වාමීනි පවතින්නේ නැෑ. වි්ඥාංචහි ආනන්ද මාතුකුච්චිස්මින් ඔක්කමිත්වා ොක්කමස්සත අපිනකෝ නාමරූපන් ඉත්තත්හාය අභිනි්බත් තිස තහති. ආනන්ද විඤ්ඥානයේ මවකුසකට බැහැල නැවත ඉවත්වෙන වනං මේ නාමරූපයෙහි ඉත්තත්හාය මෙබඳු බව පිණිස නැති නම් වැඩීම පිණිස පවති නෝද. එහෙම වැඩීම පි පවතිනෝති කියලාන නොහ තැබන්තේ ස්වාමිනයක වෙන්නේ නෑ. විඤ්ඥාණංචහි ආනන්ද දහරස්සේව සතෝ ච්චිච්්‍ය සත කුමාරකස්සවා කුමාරිකායවා අපිනුකෝ නාමරූපන් වුද්ධින් විරුල්හින් වේපුල්ලං ආප්ජිසත්තාති අනන්ද මේ ලදරු වූ කුමාරයෙකුගේ හෝ කුමාරිකාවකගේ හෝ මේ විඤ්ඥානය පහව යනවන. විඤ්ඥානය ඉවත්ව යනවනම් එනම් පේනවද ඒ නාමරූපයේගේබුද්ධයක් නාමරූපයේ වැඩීමක් පේනොවද කියලා න නෝහේ තම් බන්තය ස්වාමිනය එක වෙන්නේ. එතකොට දැම් මේ නාමරූප ප්‍රත්ථය කියන එක පෙන්න්නනකොට විඥාන ප්‍රත්්‍යය නුයි නාමරූප හටගන්න කියන කාරණාව පැහැදිලි කරනකොට. විඤ්ඥාන ප්‍රත්යෙන් නාමරූප හට ගැනීම පිණිස විඤ්ඥානයාගේ මෞකුසකට පැමිණෙන තැන ඉඳලා මේ කරුණු පැහැදිලි කරන්නේ. විඤ්ඥානයේගේ මෞකුසට බැසගැනීමක් නැත්තම්, ඒ නාමරූපය විඤ්ඥානයේ ප්‍රතිෂ්ා නොලබන නිසාම එහම නැතිනම්ඒ නාමරූපයහි පැවැත්මක් සිද්ධ වෙන්නේ නැහැ. නාමරූපාදිය මිශ්‍රවීමක් සිද්ධ වෙන්නේ නැහැ. විඤ්ඥානයහි පහලවීම ඇති තැනකම තමයි නාමරූපයහි මිශ්‍රවෙන බව තියෙන්නේ. එනිසා විඤ්ඥාණපච්චයා නාමරූපන් කියනකොට නාමරූපයහි මිශ්‍රවෙන බවතමයි හඳුන්නන්නේ. එතකොට ඒක අපට ඒකට තන්න ුව මකුසකට පතිසන්ධියනවස්ථාව විතරමද කියලා. නෑ මෞකුසට ප පිණිසේන අවස්ථාව විතරක්ම නෙමි ප්‍රවෞෘතිය තුලවනත් වෙන්න පුළුවන් පැවැත්ම තුළුනත් වෙන්න පුළුවන්. ඒනිසා තමයි අවස්ථාව දෙකක් තව කතා කරන්නේ. ඒයන්නේ මවකුස්සට විඤ්ඥානයේ බැසගෙන ඉවත්වෙලා යනවා. එහෙමුණොත් ස්කන්ද පරම්පරාව වැඩීමත් පේනවද කියලා. ඒකත් වෙන්න නෑ.ඒවගේ ඉන්න ලමයකු විං්ාන ඉවත්තුනත්. ඒද නාමරූප පවති නෝද කියලා හනවා ඒත් නෑ මකද මේ නාමර වි්්‍යාන ප්‍රත්ථය නාමරූප ප්‍රත්්‍ය වෙනවා කියන එක හැම තැනකටම පෙන්න්නට අවශ්‍යයි. ප්‍රතිසන්දීටත් පෙන්න්න තවශයි ප්‍රවෘතියටත් පෙන්න්නට අවශ්‍යයි. ඒ නිසා ප්‍රතිසන්ධියයටත් ප්‍රවෘතියටත් පෙන්න්නට ඕන නිසා ප්‍රවෘ්තිය කියලා කියන්නේ පැවැත්ම කියන එකට මේ මොහොත්තේ පැවැත්ම. පෙන්නන්නට ඕනි නිසා තමයි මේ නනාමරූප ප්‍රත්. න එකට මෙච්චර විග්‍රහය කරන්නේැන විඥානයේ නාමරූප හටගන්න කියන කාරණාවට. මවකුසකට විඤ්ඥාණයෙහි බැසගැනීමක් තියෙනව නම් ඒ විඤ්ඥානයහි බැසගැනීම සිද්ධ වෙන්නේ නාමරූප ධර්මතා ටිකක ඇති තැනකමයි. එක නාමරූප ධර්මයක පිහිටා සිටීම් වසේ නාමරූපයක් ඇසුරු කරගෙන තමයි විඤ්ඥානයේ කියනදේ පහළවෙන්නේ. ඒවගේ විඤ්ඥානයේ නිසා තමයි නාමරූපයන්ගේ පැවැත්ම සිද්ධ වෙන්නේ. මේ ධර්මතා දෙක අතර තියෙනවා අන්්‍යමඥ්‍ය සම් විස්ශ්‍රභාවේ. විඤ්ඥානයේ නිසා නාමරූපයන්ගේ පැෙනීම තියෙනවා කියනකොට අපි ටිකක් රළුමට්ටමෙන් අපි ජීවිතයට පේන මට්ටමෙන් අපි කතාක් ක ලොතුන් මේ විඤ්ඥාන ප්‍රත්යෙන් නාමරූප වෙනවා කියන තැනදි විස්තර කරනවා ඇතන නාමරූපය මොකක්ද කියලා. එතන නාමරූපය පිළිබඳව විග්‍රහ කරනකොට ඒ නාමරූපයේ විස්තර කරනවා එතන රූපය මොකදද චක්කා එතනස්ස උපචයෝ සෝතා එතනස් උපචයෝ, ගනා එතනස්ස ජව්හා යතනස්ස කායා අතනස්ස උපචයවෝ එවගේ චිත්තජරප ැ චිත්ත සහජාත රූපයක් යම්තාක් තියෙනවන්නම් ඒ හැමරූපයක්ම එතන රූපයි. එතකොට ඒ නාමරූ ප්‍රත්තයෙන් නැතින විඤ්‍යා ප්‍රත්තයෙන් නාමරූපයි කියනකොට එතනදී අදහස් කරන දේ තමයි පින්නතුනි එතන නාමධර්මතාටික රූපය හා සම්මිශ්‍රවෙන බව. රූපය හා එකතු වෙන බව. අපි රළු විදිහට කතා කලොත් අපි කි්වන ඇහැට රූපයක් ගැටෙනවා කියන කිව්වට මුළු ඉස්පර්ශායතන පහම එකපාර හදනවා කියලා කිව්වන්නේේ. ඉස්පර්ශායතන පහම එක පාර හදනවා කියන කාරණාව ගෙන තමයි තවපත්තිකින් කතා කලොත් මේ කතා කරන්නේ. චිත්තජ වන අනි රපටිකස් සමඟ නාමධර්මතාටික සමිස්ත්‍රවයනවාව නැතිනම් මිස්්‍ර වෙල එකට ඒ ධර්මතාටිකත්ක් එකට පවතින්නේ. හරියට තොරන ලයිට්ික ඔක්කොම එක පාර පත්ව වනාවගේ එම නැතිනම් ආයතනටික ඔක්කොම එක නිර්මායකන ඔක්කොම හදලති න කොටම ප්‍රසාධයක් ප්‍රසාධරූපය බිඳන්න පුුවන් මටමට පත් කල්ල තියෙන. හැබැයි ඇහට රූපයක් ගැටෙන්නේ යනෝ තමයි එතකට වීතිය සකස්සේලා අරමුණ වරගෙන යන්න එක වෙනම දෙයක් හැයි. ක්කොම ස් පර්ශ යතන හරියට මකළුුව දැල බැඳල ඉන්නවා වගේ. එතකොට ඒ මකුළුව මුළු දැළම බැඳගත්ත සිදුවීම වගේ තමයි හරියට මේ වි්ඥාණය නිසා නාමරූප සකස් වෙනවායි කියන තැන. ඒ විඤ්ඥානයේ හැමවෙලාවකදිම තමන්ට ඉන්නට අවශ්‍ය බොහමිය සකස් කරලා දෙනවා. ඒ විඤ්ඥානයේ නිසා නාමරූප සකස්කරන දේ අනුව තමයි ඊළඟට අරමුණු එන්න පුළුවන් කමතියෙන්නේ මවකුසකට ප්‍රතිසන්දිිබසයෙන් බැසගත්ත ඤ්ඥාණයේෙහි ලක්ෂණයක් නැත්තං නාමරූප ධර්මතා ටික ඇසුරු කරගෙන එතන ඇ හදනවා කියන කමට ලක්ෂණයක් නැත්තං. වෙනතුනි ඇහැනැතුව තමයි උපදින්නේ. ඇයි විඥ්‍යාන ප්‍රත්තියෙන් නාමරූපය සකස් වෙන නිසා තමයි ඒ දේ වෙන්න පුළුවන් කම තියෙන්නේ. අපි ඕකට නිතර මතක් කරන උදාහරණයක් තියනවා යම් කිසි කොටයක්කුඩට පුද්ගලයෙක් නැගල ඒ ඉන්න කොටය කැටයම් කරන්නට පටන්ගත්තොත්. ඒ කොටය කැටයම් කරන්නට පටන්ගත්ත ඒ කෙනාට අපි කෙනාට කිව්වොත් විඤ්ඥානයයි කියලා. පිහිටා සිටින්නට උපකාරවෙන කොටේට කිව්වොත් නාමරූපයයි කියලා මේ විඤ්ඥානය නාමරූප වෙනවා කියලා කියන්නේ විඤ්්‍යානය උඩේ ඒ කොටේවුඩ ඉන්න කෙනා තමයි කොටේ කැටයම් කරන්න. වගේ හැමවෙලාවකදිම ඒ ඉන්න කෙනාට අවශ්‍ය විදිහට තමයි කොටේ සකස්වීම සිද්ධ වෙන්නේ. එවගේ විඤ්ඥානයට අවශ්‍ය විදිට තමයි නාමරූපය සකස් වෙන්නේ. එන් නාමරූපය සකස්වුන නාමරූපයට අනුව තමයි එක අරමුණක් අනුව ස්පර්ශයේ සිද්ධවීම සිද්ධ වෙන්නේ. එතකොට ආයතන හයම හැදුවට එකා අයතනයකටන ගැටිලයන්නේ. අන්න එතකොට නාමරූප ප්‍රත්තියෙන් ස්පර්ශය කියන තැනති අර ආයත්තන හයම හදපු තැනින් එක ආයතන අන හි බැසෙන න ගිහිල්ත්තියෙන. ැයි විඤ්‍යා ප්‍රත්වය නමරූප වෙනවා කියනකොට එයා අ කොටේ ඇටයම කෙටුව වගේ එයා සම්පූර්ණම තමන්ගේ දේ වැයකරලා තියෙනවා අර නාමරූප සම්මවිශ්‍ර භාවය ඇති කරන්නට. එලටඒ ප්‍රතිසන්දි වසයෙන් බැසගත්ත විඤ්ඥානයේ ලක්ෂණය වෙන්න එතන පවත්නා නාමරූප ධර්මයන්ගේ සම්මිශ්‍රභාවය ඇති කිරීම. එතන පවත්නා නාමරූපයන්ගේ සමිස්ශ්‍රභාවය ඇති කිරීම. ට එතන පවත්නා නාමරූපයන්ගේ සම්මිස්ශ්‍රභාවය ඇති කරන්න බෑනං. එතන පවත්නා නාමරූපයන්ගේ සම්මිස්ශ්‍රභාවය ඇති කරන්න පුළුවන් විදිහට විඤ්ඥානයේ පතිතවෙන් නැත්තම් බැ ගැනීම සිද්ධ කරන්න බෑනන් එතනදි. ඒ නාමරූපයන්ගේ වැඩීමක් එතන පෙන්නේි න එතන ශේෂවෙන්නේ නැහැ විඤ්ඥානය කියන එක. එතකොට එතනි විං්්‍යානය ව නැකට චුත්ව වනොහෙම ඇතින ඤ්‍යායතන හිටා සිටීමක්ලෙේ වෙන්නේ නැහැ එනිසා. නාමරූප විඤ්ඥාන ප්‍රත්තයෙන් නාමරූප හටගන්වයි කියනකොට. අර විදිහෙට විඤ්ඥාණයෙහි බැසගැනීමක් නැත්තං. ඒ නැති තැනක නාමරූපයෙහි පැවැත්මක් නෑ. කොටේ උඩ හිටගන්න කෙනෙක් නැත්තං. කැටයම් වඋන කොටේක පැවැත්මක් ඇත්ත නෑ හට ගැනීමක් ඇත්තෙ නැහැ. එනම් කොටේ උඩ කෙනෙක් හිටගත්තොත් හිටගත්ත කෙනාට අනුව තමයි. කැටයම් ස කැටයම් න කොටේක ලැබීම අපිට සිද්ධ වෙන්නේ. එනිසා මනුස්සේෙක් ඉපදවීම පිණිසා අවශ්‍ය වන්න නාමරූප ධර්මතාටික ගොඩනගන්නට හේතු වෙන්නේ එතන විඤ්ඥානයාගේ පහලවීමත් සමග විඤ්ඥානය පහල නොවෙනවා නම් ඒ නාමරූපයන්ගේ මෙ බඳු බව පිණිස වැඩීමක් සිද්ධ වෙන්නෙ නෑ. ඊට පස්සේ ප්‍රවෘතිය තුළත් වෙනස් වෙන්නේ ඒ කාරණාවම. පවෘතිය කියලා කිව්වෙේ දැම් පැවැත්ම තුළ. ඇත්ම තුළො තුළත් විඤ්ඥාන ප්‍රත්තිය නාමරූපය සිද්ධ වෙන්නේ. විඤඥාන ප්‍රත්තයෙන් නාමරූප සිද්ධ වන නිසා තමයි මේක වෙනස් කරන්න පුළුවන් කමතියෙන්නේ. එකන දැම්ම පවත්නා විඤ්ඥාණය විපාක විඤ්ඥානයේ වෙනස්වුනොත් එඊහිට පස්සේ සකස්වන්න නාමරූපය වෙනස් කරන්න පුළුවන් කමතියෙනවානේ. එනිසානේ එයාට මේ ඇහැ වෙනස්කල්ලා දිබ්බ චක්කූපදෝගන්න පුළුවන්. එනිසාන එයායටට මේ නාමරූප ධර්මය වෙනස්කරලා තිබ සතේඋප දෝගන්න පුළුවන් කමතියෙන්නේ. සමහර වෙලාවට බලවත් කර්මයක් සිද්ධ කලාාට පස්සේ වතුර නොපෙනී යන්න මිලක්ක තිස කතා වෙදී. එදකට ඒ නාමරූප සැකස්ම වෙනස් කල්ලා වෙනස් කළට පස්ස එයායට පේන වෙන විදිහකට. මිහිපිට අපායක් නිර්මාණය කරන්න පුලුවන් කමතියෙන්නේ විඤ්ඥාන ප්‍රත්්‍යයෙන් නාමරූපය සකස් වෙන නිසා තමයි. විඤ්ාන ප්‍රත්්‍යයෙන් යම් විදිහකට නාමරූප සකස්න්නේ ඒ නාමරූපයන් අනුව තමයි ඔබට ස්පර්ශයහදල දෙන්න පුළන් අමතිෙන්නේ. එනිසා. ස්පර්ශය හැදීමෙහි තීරණයෙන් නාමරූප සත්තුවයි නාම රූපය හැදීමේ හි තීරණය. අනිකුත් විපාක පැත්තිෙන් හටගත්ත විඥා ප්‍රත්තයෙන් හට ගත නාම රුප ඇැති. එතකොට අපිට වි්ඥාන ප්‍රත්තයෙන් නාමරූපය හැදෙනවා අයි කියනකොට විඤ්ඥාන ප්‍රත්යෙන් හදන නාමරූපවල ස්වභාවය තමයි හිතේ ඒ විපාක සිතෙහි ලක්ෂණ ටික අනුව රූපය සකස් කරන එක. ඒ විපාක සිත බලවත්ව නැගුනොත්. දැංවුණත් පැෙනීම වෙනස්වෙන්න පුළුවන් කම තියෙනවා. ඒ විපාක සිටත බලවතව එපාග විඤඥානය පිහිා සිටියෝ දැංවුණත් මේ නාමරූප ධර්මතා ටික වෙනස් වෙන්න පුළුවන් කමතියෙන අපි කියෙනවා එක කරමසා විපාක කියල. අපිට මෙන්න මේ විඤ්ඥාන ප්‍රත්තයෙන් නාමරූප ධර්මයක පහලවීම කියන එක ප්‍රෞෘතිය පැත්තෙනුත් කතා කරන්නට පුළුවන්. දැන් අපිට ඉස්පර්ශායතන හය නැවත 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 උපදවන බව තියවා නම් ඒ උපදවන බව තුළ. ඒට ප්‍රකට වෙන්නම විඤ්ඥාන ප්‍රත්තයෙන් නාම රූප සකස් කරනවා කියන එක. එටකොට ඇහට රූපයක් පැල්ල ඒ පත්වට විරක් අමුණ ගඩනගෙනවා කියනෙක තුළ පේන්නේ නාම රූප ප්‍රත්තියෙන් ර්ෂ වෙන කියන එකක. මේ ආයතන හයම හදනනා කියන තැන පිට දැනගන්න වෙන වි්්‍යාන ප්‍රත්තයෙන් නාම රූප වෙනවාය කියන එක. එතට විඥාන ප්‍රත්තයෙන් තමයි නම රූපය සකස්වෙන්නේ. ඒ විඤ්ඥානයෙහි පැවැත්ම ඇතිතාක් තමයි නාම රූපය පැවැත්මතියන්නේ. ඒනි සතමයි ඒක පෙන්නන්නට වශන සතමයි ප්‍රවෘතිය තුළ කුඩා ළමයකු ගෙහෙෝ කුමාරිකාවකගේ හෝ විඤ්ඥාණය වචිද්්‍යට එකයන්න විඤ්ඥානයේ සිඳදිල ගියොත් එහෙම ඒ නාමරූපයහි වැඩීමක්තිය නොද. වි්ඥානයහි සිදිිලගියොත් සිඳීමක් තිබුණොත් එතන නාමරූප ධර්මයෙහි වැඩීමක් වෙන්නේ නැහැ. තස්මා තිහානන්ද ඒසේව හේතු ඒතන් නිධානං ඒ සමුදයෝ ඒ සපච්චෝ. නාම රූපස්සව ඇදිතං විඤ්ඥාම්. එනිසා ආනන්ද මේක මයි හේතුව මේකමයි පත්්‍යය නාමරප විඤ්ඥාන ප්‍රත්තයෙන් නාමරූපය වෙනවා කියල කියන්න. මොකද නාමරූපයහි පැවැත්මතියන්නේ විඤ්ඥානය ඇතිතාක්. විඤ්ඥානය නැත්තං නාම රූපයහි පැවැත්මක් පේන්නේ. එ නිසා විඤ්ඥාන ප්‍රත්තයෙන් ආනන්ද නාමරූප වෙනවා. නාමරූපච්ා විඤ්ඥානන්ති ඉතිකෝපනේතන් ොත්තන් තානන්ද දෙමිනා පේත්තන් පරිියයායනවේද තබක්. ආනන්ද නාමරූප ප්‍රත්තයෙන් විඤ්ඥානය වෙනවා. දැන් මේ විඤ්ඥාන ප්‍රත්තයෙන් නාමරූපත් නාමරූප ප්‍රත්යෙන් විඤ්‍යානය කියන අන්‍යම්්‍ය භාවයක් තියෙනව මේ ධර්මය තුළ. එතකොට අපිස්සල කතා කලේ විඥ්‍යාන ප්‍රත්තියෙන් නාම රූප හැදනට ගැන දැන් කතා කරනවා නාමරූප ප්‍රත්තය විඥාය හැදින්නේ කොද කිය. විඤ්ඥාණංචහි ආනන්ද නාමරූපයේ පතිත්තන්න ලබිස්වත අපිනුක්කෝ ආයතින් ජාතිජරාමරණන් දුක්ක සමුදය සම්බහෝ පඤ්ඥායේතාති. අනන්ද නාමරූපයෙහි ප්‍රතිෂ්ඨාව ලබන්න නැත්තං ජාතිජරාමරණයෙහි පැවැත්මක් පේනවාද කියලා නෝ. එකන්නේ විඤ්ඥාණය කියන එකේ පැවැත්මට උපකාර වෙන්නෙ හැමවෙලාවකදිම නාමරූප ධර්මීමයි. ඤ්ඥායක පැවැත්මට උපකාර වෙන්නත් නාමරූප ධර්මයමයිකවේ අපි කිව් වන්නේ කැටයම් කොටයක් හැදන්නට හේතුනේ කොටේවුඩ නැගල ඉන්න කෙනා කියලා. ඒකෙනට නැගල ඉන්න හේතුනේමකක්ද කොටය. එනිසා නාමරූප ධර්මතාටික තමයි විඤ්ඥානයේ පැවැත්මට උපකාරවෙන්නේ නාමරප නැත්ම් විඥ්‍යානය පැවත්ක් නැ වි්ානයේහි පැත්ක් නැත්න් නාමරූපයේ පැවැත්ක් න. තකට නාමරූපයේ නිසා විඤ්ානයේ හටගන්නවා කියන තැනකදී. මෞකුසකට ඥා ප්‍රතිසන්දි වි්ඥානවසයෙන් බැසගන්නේ ඇයි. මෞකුසකට ප්‍රතිසන්දි වි්ඥානවසයෙන් කෙනෙක් පැමිණෙන්නේ. කර්මය නැතිනම් ගතිය නිසානේ කර්මනිමිති සහ ගතිනිමිති නිසා. කර්මනිමිති සහ ගතිනිමිති නිසා. අපිට ඒ භවේ නැතිනං ඒ මට්ටමේ දෙයක් ඇසුරු කරන්නට ලැබෙන නිසාම තමයි ඒතැනක් අරමුණු කල්ලා මෞකුසක් අරමුණු කල්ල ඒ අරමුණකරගත්ත තැනට ප්‍රතිසන්ධි විඤ්ඥාණයාගේ බැසගැනීම සිද්ධ වෙන්නේ. ඒැ එතනදි සිද්ධ වෙන්නේ නාමරූපය ඇසුරුකරගෙන විඤ්ඥාණයේ පිහිටා සිටීම. නාමරූපය කියනද පැවැත්මක් නැත්තං විඤ්ඥානයහි පැවැත්මක් නැතිවෙනවා. අපි බීජ සූත්‍රයේ මෙතනදි උදාහරණ එකට ගත්තුොත් බීජ සූත්‍රයේදී. දුරජාණන්හන්සේ දේශනා කරන්නේ බීජවර්ග පහක් පිළිබඳව පෙන්නලා මේ බීජවර්ග පහ පොළවෙ ප්‍රතිෂ්ටාව ලබනවනම් ඒවගේම නන්දූප සේවිතන් නන්දිරාගේ හෙමනැත්තිනම් ජලය ලැබෙනවනම් මේ බීජය ප්‍රරෝහණයට පත්වනවා පොළොව ලැබෙනවානම් බීජය හොඳයිනං වතුරත් ලැබෙනවනම් බීජ හැලවෙනවා. ඒවගේ මේ රූපගන්ද සදරස. විස්පර්ශ කියයන ධර්මතාටික එමනැතිනම් අවිතයකින් කතා කරනවා නං විඤ්ඥා නාමරූප ධර්මතාටික ක්ේෂත්‍රය හැටියට පෙන්න්නවා බිම හැටියට. රූපයත් වේදනාවත් සං්ඥාවත් සංස්කාරයයක් කියන මේ ධර්මතාටික ක්ෂේෂත්‍රය හැටියට. විඤ්ඥානයේ පිහිටා සිටින්නේ කොහේද එක්කො රූපය මත්ත එක්ු වේදනාව එකු සං්ඥාව සංස්කාරයයේ විඤ්ඥානය මත. මෙන්න මේටිකට තන්හාව සමඟ රූපය ඇසරුවෙනවා නම් වේදන සංඥා සංකාර විඤ්ඥාන වෙදෙන සංඥා සංකාර ඇසුරු වෙනවනම් අන්නේ එකට කියන විඥා චිතියක් බවට පත් වන කියලා. නාමරූපය විඤ්ඥානයහි පැවැත්මට උපකාර කලා කියලා. ඒ නාමරූපයයේ විඤ්ඥානයහි පැවැත්මට උපකාර කලා නම් අන්න එකකොට තමයි චුති අප පේන්නේ. අන්න එටකොට තමයි උත්පත්තියක් පේන්නේ. එම් නාමරූපය ඇතිතැනක තමයි චුති යඋපත්ති පේන්නේ. ගතියාගති පේන ෑම්මීම් පේන්නේ නාමරූපය විඤ්ඥාණයට ප්‍රත්්‍ය වෙන තැනක. නාමරූපය ඉස්සෙල්ල උපකාර කරනවා විඤ්්‍යානයට පහලවෙන්න. කොටේ උඩ ඉන්න මනුස්සයාට කොටේ ඉස්සල්ල උපකාරයි කොටේ කැටයම් කොටයක් හදාගන්නට කොටේ උඩට නගන්න. අන්නේ වගේ නාමරූපය උපකාරයි විඤ්ඥානයගේ පහලවීමට ප්‍රතිසන්ධිය පැත්තෙන් කතා කළොත් නාමරූපය ඉස්සෙල්ලා ප්‍රතිසන්ධි වසයෙන් බැසගැනීමට කර්මය පැත්තෙන්සාහ ගතිය පැත්තෙන් අරමුණු කරලා මේ විඤ්ඥානයේ පැමිණීමට උපකාර කරනවා. එනිසා? නාමරූපය නිසා විඤ්ඥාණය පහළ වෙනෝ කියලා කියනවා. මොකද නාමරූපය ඇසුරු කරගෙනම තමයි විඤ්ඥාණයේ පහලවීම සිද්ධ වෙන්නේ. නාමරූපය නිසා විඤ්ඥාණයේෙහි පහළවීම සිද්ධ වෙනකොට. නාමරූප ධර්මය මේ කතා කළේ ප්‍රතිසන්ධිය අවස්ථාවකට සාපේක්ෂව. ඒකින් කියන්න නැහැ ප්‍රවෘතිය නාමරූපය නිසා විාත් ඥාය නිසා නමරූපත්වේ නෑ කියල. ප්‍රවෘතියත් තුළත් එක ඇනනි දැන් අප කතාකරගෙන පරියාය අනුව බුදුරජාණන් වහන්සේ ගන්ද මුලට මේ පටි සම්පදති දේශනා කරගෙනද ජරාමරණයන් ගඉඳදල තව මේ අපි කතා කරගෙනන්නේ ජරාමරණයන් ගඉඳල කතාකරගෙන මේ විදිහට අරගෙන එනකොට වි්ඥාණය නිසා නාමරූපයි කියනකොට. අපිතා කලා එතනද ප්‍රතිසන්දිි විඤ්ඥානයේ පහලවීම සහ එතන නා විඥ්‍යාන ප්‍රත්්‍යයෙන් නාමරූප ධර්මතා සකස් කරගන්නවා කියනකමට. හැබැයි එතනට විඤ්ඥානයේ පැමිණනෙ කුමක් නිසාද අර නාමරූපයේ ප්‍රතිෂ්ටාව ලබපු නිසා කර්මණනිමිති ගති නිමිතිව නාමරූපය ප්‍රතිෂ්ටාව ලබපු නිසා තම එතනට ප්‍රතිසන්දිි විඥ්‍යානය පහල වනේ පහලුනට පස්ස වි්ාය නිසා එතන නාමරූපයන්ගේ සැකම සිද්ද වුණ එ . ඔන්න චති ප්‍රතිසන්ධී අවස්ථාව අනුව විග්‍රහ කරෙන කාරණාවක්. එක මේ සූත්‍රයට අනුව පැහැදිලි කරපු තැන. ගැනේ නාමරූප ප්‍රත්්‍යයෙන් විඤ්්‍යාන ප්‍රත්්‍යයෙන් නාමරූප වෙන කියනකට මවකුසකට වි්ඥානයේ බැසගන්නවා කියන තැනින් තමයි ඒ අපි කතා කළේ. ඊට පස්සේ නාමරූප ප්‍රත්යෙන් විඤ්ඥානය වෙනවා කියනකට පුන ජාතිජරාමරණ. ඊළංඟට ජාති ජාමරණ හදන්න පුළුවන් දෙයක් නිර්මාණය කිරීම. ඒ හම ර හදන්න නිර්මාණය කරන්න පුළුව මේ මශින්ි එක හදන්න පුළුවන් නික මේ මේ ටවශ ආපන්නටික හදල ඒනිසා ඒ නා මරපටික විං්ඥාන හදන. විංානයේ නැවත නාමරූපි හදන න ස් පර්ශය හදන ර් වේදනාව හදන. දැන් ඔන්න ද මේ විදියටට ගිහිල තන්නාව පාදාන බවස්සයෙන් ගිහිල්ල ජාතිය හදල ජාමරණ දුක ගේන්න පුළුවන් කමතියෙනවා. එනම් භවයක් විදියට කත කර නම් මෙන්න ප්‍රති න් ව ය. විඤ්ානයට බැසගන්න නාමරූපය ප්‍රතිෂ්ඨාවක් උන නිසා තමයි විඤ්ඥාණයගේ බැසගැනීම සිත වනේ. ඊට පස්සේ ප්‍රවෘත්තිය තුළත් නාමරූපය විඤ්ඥානයට ප්‍රත්්‍ය වෙනවා. නාමරූපය විඤ්ඥානයට ප්‍රත්්‍ය වෙනවා කියනකෙන් අදහස් කරන්නේ හැම වෙලාවකදිම නාමරූප අනුවම තමයි විඤඥානය පහලවීම සිද කරන්නේ. නාමරූපය අනුව ඒ ඒ හැම අවස්ථාවකදිම විඤ්ඥානයේ සකස්කිරීම සිද්ධ කරන්නේ. නාමරූප පච්චයා විඥාණන්, නාමරූපයෙහි සැකස්ේ ඒ ඒ ආයතනේ ඒඒ පුද්ගල බව උපදවන්නට සුදුසු විදිහට මේ නාමරූප ධර්මතාටික ඇති තැනකම තමයි එතන විාන පෘත්්‍යය හට ගන්නන්නේ. නිසා නාමරප ප්‍රත්ත්‍යයෙන් විඥ්‍යානය වෙන නැවත් විඤඥා ප්‍රත්යෙන් නාමරූප දන නාමරූප ප්‍රත්තයෙන් ආයතන එෙමනැතිනම් ඉස්පර්ශ හැදිල මේ පෙළ යනවා. පහු. නාමරපවලට විඤ්‍යානේ පිහිට සිින්න පුුවන් තැකින් තම යවසංවෙන්නේ. ආපහු අවසංගෙනකොට ඇයි ජාතිය කියන තැනින්ක අවසාන එකන ජාතිය තිබුණු ජාමරණ දුක න ජාතිය කියන්නේ පුද්ල බවයි පැත්මහදල ති නො දැන් ඉන්න පුද්ගල බව පත්මත් එක් එතන අවිද්‍යාවතිය නෝ. එය ජාමරණ දන්නන්නේ නෑ ජරාමරණ විදින කියෙන ජරාමරණ දුකාවේකොහහිද කියට දන්නන්නේ නෑ. එතුට ජරාමරණ නොදන්නාකමනිසා ඇත්ත නොදකින කමනිසා එයා නැවත්ත. ආපහු නාමරූප දෙක සෑස් කරගරන්න නාමරූපෙකට නැවත විඤඥානය ප්‍රත්්‍යව වෙනවා මේ පෙළ මේ චක්‍රයේ නොනවතිී ඉදිරියට යනු. එතුට මේ පටිචි සෞපාද න්‍යාය ප්‍රෘතිය තුළත් ප්‍රතිසන්ධය තුළත් ඒකා කාරීව නාමරූපය විඤ්ඥානයටත්, විඤ්ඥානයේ නාමරූපයයටත් අන්‍යමං්්‍යව ප්‍රත්්‍ය වෙලා තියෙනවා. ඒ හරියට අර කොටේ උඩ ඉන්න කෙනා කොටේටත් කොටේ ඉන්න කෙනටත් අන්‍යමඥ්්‍යෝ ප්‍රත්්‍ය වෙනව වගේ නාමරූපය ප්‍රත්්‍ය වෙලා තියෙනවා. ඔය ප්‍රත්්‍යවීම කතා කරන්නේ සමස්තයක් සිද්ධහන්තය තුළ විතරයි. ඔය ප්‍රත්්‍යවීම කතා කරන්නට ගියොත් අවස්ථානුකූලොව බෙදලා. එතන පවතින නාමරූපය කුමක්ද කියලා බෙදල අපි කතා කරන්න ගියොත් පිනතුන අපිට ඒක කතා කරන්න වෙන්නේ අභිධර්ම පරිියාය අනුව. ඒක කතා කරන්න වෙන්න තත්තකතමන් නාමන් තත්තකතමං රූපන් කියලා එතන නාමරූපයේ බෙදා දක්වන පරියායට අනුව. ඇයි අපි කතා කරන්න ඒක විතරක් වෙන්කොට ඒක අ්‍යන්තර රකාරණ පිළිබඳ. ඒැ සිදීම පිබඳව කතා කරගෙන යනකොට අපිට සූත්‍රමය ඔස්ස පුුවන් අපිට මේ සාකච්චාව කරන්න. එතකොට අප ඒ ඒ තුළ අප කතා කරන්නේ මේ ධර්මතා ඕනඔවුන්ට ප්‍රත්්‍යවීම තුළ සිදුකරගන්න සිදුවීම. එතකොට ඒ සිදුවීම ධර්මතා ටිකක් කියන තැනින් අපි මෙහාටඇවිල්ල ඒක අපි සාමාන්‍ය දර්ශනයක් විදිහට භාවිත වෙන තැන. ඒ දර්ශනය ගොඩ නගිලතියන්න පිනොත්තුනි අරගේ ධර්මතාටිකක් මත. එනිසයි අපිධර්මයක් වැදගත්. සෝත්‍රියත් වැදගත් කියන මේ කතාව අපි හැම මොහොතකම වතක් කරන්නේ. ඒ නිසා මෙන්න මේ විදිහයට නාමරූප ප්‍රත්්‍යයෙන් විඤ්ඥානය සිද්ධ වෙන. එත්තාවතා කෝ ආනන්ද ජායේතවා, ජීයේතවා, මියේතවා, චවේතවා, උපජේතවා, එත්තාවතා අධි වචන පතෝ, එතාව නිරුත්ති පපතෝ එත්තාව ඤ්ඥත්තිපතෝ, එතතා පඤ්ඥාවචරං, එතාවතා වට්ටන් වත්තති ඉත්හත්නම් පඤ්ඥාපනාය යදිනන් නාමරූපන් සහ. විඤ්ඥානයේන අ්‍යමං්‍ය පච්චේතය පවත්තති. ආනන්ද මෙතකින්ම තමයි ජායේත උපදින්නේ. ජීවත් වෙන්නේ. මැරෙන්නේ චුතවෙන්නේ උපදින්නේ. මෙතකින්ම තමයි පැවැත්මක් තියෙන්නේ. මෙතනින්ම තමයි නිරුක්්ටිපතයක් තියනේ කියයන්නේ යම් කිසි නම් ගම් ගොත්තාදී කතා කරනෝ නම් කතා කරන්නේ. දැන ගැනීම් ගැන කතා කරනෝ නම් කතා කරන්නේ. මේක නුවනින් තේරුම්ගන්න තියෙන කොටසක් කියලා කියන්නේ. ඒගේ මෙතනයි මේ විදිහට මයි සසරය වට්ටය පැවත්ම පවතින්නේ. ඒවගේම පැනවීම තියන්නේ මෙතන යදිනත් නාමරූපන්, සහ විඤ්ඥානයන, අන්‍යමං්්‍ය, පච්චේතාය පවත්තති. නාමරූපය සහ විං්ඥානය කියන එක අන්‍යමඥ්ඥෝ, ප්‍රත්්‍යවෙමින් පවතිනවා කියන තැන පවේ තමයි වට්ටය කියලා කියන්නේ. එටකොට මේ වට්ටය නතර කරන්නේ යනකොට. අපිට ඒකට අවශ්‍ය තැන පිළිබඳවා. පි කතාරන්නට වෙන වට්ටේ කොහොම ද අපි නතර කරන්න මේ සසර වට නැති නම් මේ පැවැත්ම කොහොම ද අපි නතර කරන්නේ එතකොට අපිට මේක නතර කරන්නටවශ්‍ය ක්‍රමය පිළිබඳ අපි කතා කරන කොට අප වේද පරියායන්ගෙන් කතා කරන්න පුළුවන් කමත් තියෙනවා ඒ පරියායන්ගෙන් කතා කරනෝ වගේම බොහෝකොට අිසම මේ සංයුත්තය තුළත්ේකෙන් පටි සවම්පාදය දැක්ව වෙන තැන්වල කතා කෙරන න්‍යායක් අනුවා අපි අර්ගෙන බැලුවත් කාරණ දෙකක් කොස්සේ බදන්න පුලුවන් කම තියෙනවා. එකක් තමයි අපි අනුත්පාද නිරෝධයට ලක් කරන කොටසක්. එකක් තමයි නිරෝධය සාක්ෂාත් කරන කොටසත් තියනවා. පටිසවපාදය තුළ නිරෝධය දකින කොටසත් තියෙනවා අනුත්පාද නිරෝධයයට පත්කරන කොටසත් තියෙනවා. තන්හා උපාදාන භව ජාතිජරාමරණ කියන ටික අනුත්පාද සංකඛාත නිරෝධයකටත් කර ටික. එවගේම අපි ඊට කලින් කතා කරා නම් ඤ්ඥාණනාමරූප සලායතන පස්ස වේදනා කියල මේටිකේ නිරෝධය සාක්ෂාත් කරන පැත්තා. එතකට පොදුවේ මේ සියලුම ධර්මයන් නිරුද්දයි. පොදුවේ මේ සියලුම ධර්මයන් නිරුද්ධෝ වන තැනක් ගැන තමයි නිවන කියල කතා කරන්න. එනිසා අවිද්‍යායත්වේ වසේස විරාග නිරෝධ, අවිද්‍යාව නිරෝධ කිරීමෙන් තමයි. ංකාර ද සංකාර රෝදේ තමයි වි ්‍යා රෝද විඥාන් නිරෝදේ මයි නමරූප රෝදධේද හෙම අපි පෙළ ආපහු නිරෝධය පැත්ටයෙන. එතකට නිරෝධයේ නුවන දෙපැත්තකින් තියෙනවා. ඒ තමයි එක අනුත් පාද නිරෝධය එකක් තමයි ධර්මයන්ගේ නිරෝධය කියන දෙ පැත්තකින් අපිට නිරෝධය පිඳ නොනත් යනවා. ඒ ඒකම තමයි ඒ දන්නකම තමයි අවිද්‍යාවය නිරෝධේ දන්නකම තමයි සංස්කාරය නිරෝදේ. අපි ේදනව හම්බෙනවනන් ස්පර්ශය හම්බෙනවනන් නාමරපය හම්බෙනවන විඤ්‍යානය හම්බෙනවනං ඒ හම්බෙන හැමතැනකම මේ ධර්මතාටික ඔක්පම විඥාන ටෙතියක් වෙලා විඤ්‍යානයට පැවැත්මහදල දීලා. විඤ්ඥානයට පැත්මහදනව කියන තැනක තහා උපාන බව ජති රා මරණ කියන ධර්මතාටිකේ පැවැත්ම නිකම සිද්ධ වෙලා. හැබැයි අර උඩ කතාකරපු ධර්මතාටිකේ නිරෝධය පෙන්න්නනවාවනන් යම් මට්ටමකින් එයාට වේදනාව තියනවයි නොකීයුතුයි ඒයට හම්බෙන වේදන නරෝධය. ඒ හම්ම ස්ර්ශ රෝදයක් නමරූප රෝධයක් එවගේම විඤ්ඥාන නිරෝධයක්.ඒ විඤා නිරෝධය උපදෝගත්ත බවමයි අවිද්‍යා නිරෝධය කියෙලකිවේ. එතකොට එන් නිරෝධයේ ඇසුරු කරන බව නිසා ජාති ජරාමරණ කියනටික තන්හපාදාන බව ජාති ජාමරණ කියනටි නුත්පාදයට කියිලලා නොට ගන්න වට ගල්ල. ඥානවත්තු සූත්‍ර ආදයහි එටයන්නේෙ. පඩි සවපාදය නො එක් ආකාරයෙන් බෙදාදක්වන පරියායන් අපට දකින්න පුළුවන්කම තියනවා පටි සවෞපාදය හතලිස් හතරාකාරයක බෙදාදක්ව වන නැත හත්ත හතතාකාරයකට බෙදා දක්වනවා ඒ හැම එකක්ම අපිට මේ පරියාායන් ඔස්සේ කතා කරන්න පුළුවන්කම තියනවා. ඒවගේම අපිට තව බොහෝ සූත්‍ර ආශ්‍රය කරගෙන කතා කරන්න පුළුවන්කම තියනවා මේ තන්හාව අනුත්පාද නිරෝධය සහ නිරෝධය කියන තැන. දුක්ක සූත්‍රය. ඒ අරග ැල දුක්ක ූත්‍රයේ චකුච පටිච රූපේච්චු පජති ක්කවි ානන් ති න ංඟති පස්සෝ. පස්ස පච්චාද වේදනා පච්චයා තන්හා කියලා මේ විදි තමයි දුකේ පැත්ම තනන්න පච්චාව පදාන පාන පච්ා බව බවපච්චා ති තිපච්ච ාමරණන කියලා තමයි දුක. මෙතමයි ලෝක හට ගැනීම. එන ෝක නිරෝදේමකක්්ද. දුකේ නිරෝදමකක්ද කියලා හලා දුකේ නිරෝධේ පෙන්නන්නේ. පච ංඟගති පස්ව පස පච්චා දනා යන් පසපච්චා වේදනා වේදනා පච්චා තන්හා යා තන්හාඒව අසේස විරාග නිරෝධ. ඒ තන්හාගේම නිරවශශේෂ නිරෝධයෙන් තමයි එ පා නිරෝද වන වා රෝදය තමයි බව ෝධ න්න රෝදය තම ජාති රෝධද ාති ෝද ම ාරණ රෝද. එතකොට. ධර්මතාටික පිළිබඳව නිරෝධය දකින නිසා තම තන්හා නිරෝදයන තින තන්හා නිරෝධ පනවන්න බැරවිෙනවා. මෙන්න මේවිදිහට පි සවපාද න්‍යාය බොහෝම ගැඹුරි සහ බොහොම එහාට ගිහිල් අපිට කතා කරන්න පුළුවන් කම තියනවා.ඒවගේම සූත්‍ර ක්‍රමේට වනත් පටිචි සවපාද න්‍යාය අපිට තව එහාට ගිහිල්ල කතා කරන්න පුළුවන් එක කරන්නේ. ඒක අංග්‍යයක් අංගයක් ගැන ජරාමරණනම් පජානාති, ජරාමරණ සමුද්‍යයම් පජානාති, ජරාමරණ නිරෝධම් පජානාති ජාමරන් නිරෝධගාමිණී පටිපදම් පජානාති කියලා මේ විදියට කතා කරන්න පුළුවන්. බවය පිළිබඳව. එකඒ අංග්‍යයක් අංගයක් ගාන මේ විදියට කතා කරන්න පුළුවන්කම තියනවා. එවගේ පටිසම්පාදය හැත්තේ හත්තාකාරයකට න්‍යායයක් පොස්සේ කතා කරන්න පුළුවන් කම තියෙනවා. මේ කාරණනාටික්ව මේ ටික අපිට විග්‍රහ කරගන්න පුළුවන් පැතිකඩවල්. මාර්ග. ොෝමතිනවා ඒ හම යකම පටිස්නෝපාද විග්‍රහ කරන්නට පුළුවන්. අධපි මේ කතා කළේ එක පරියායක්. මේ පරියායම මහා පදාන සූත්‍රයේ දී මේ මහා නිධානසූත්‍රයේ ළඟතියනකෙම එක දදිත් විග්‍රහ කරනවා. ඒවගේම එතනද පැහැදිලි කරන්න සූත්‍ර දෙකේම නාමරූප පච්ා විඤ්ඥානම් විඤ්‍යානපච්චා නාමරූපන් කියල මෙන්න අන්‍යමන්‍ය සම්ප්‍රයුක්ත භාවේ පෙන්නන්නට අවශ්‍ය නිසා. එතකට මේ අන්‍යමඥ්‍ය භාවේ පෙන්න්නන්නට අවශ්‍යතාවේ නිසා මෙහෙම පෙන්නන සූත්‍ර දෙකේදීම මේ විග්‍රහ සිද්ද කරනවා ගැන මෙතන අවිද්‍යා සංකාර නෑ කියල හෙම නෙමේ. මෙතන අවිද්‍ය සංකාරය අත්තියෙනවා. අවිද්‍ය සංකාරයේ තියෙනො කියන්න හොඳම සාධකේතමයි මහා පදාාන සූත්‍රයේදදි දක්වන්න විපස්සී බුදුරජාණන් වහන්සේ පටි සවපාදය සම්මර්ශණය කරපු ආකාරේ. එතකොට විඤ්‍යානපත්වයේ නාමරූප නාමරූපරත්තයේ විඤ්‍යාය වෙනවා කියලලා එතනින් එහාට. දෙයක් නෑ කියලා දැක්කයි කියලා සූත්‍රයේ තුළ පැහදිලි කරනවා. හැබැයි විපස්සී සූත්‍රයේදී. අභිසමය සයුත්තයේද කියනවා ඒ නමරූපර්‍රතේ විඥ්‍යාන විඥ්‍යාන් පත්තය නමරූප කියනද එතනින් එහන්ට දැක්කෙ නෑ කියලා නෙමයි සංස්කාර ප්‍රත්්‍යේනුයි විඥාන ඕනේ කියලා දක්ක. අවිද්‍යා ප්‍රතයනයි සංස්කාර න කියලා දක්ක කියලා විග්‍රහන ට කෙට කෙනෙකු එතන පුළන් අරක නැකවට මේ මෙ එතන හට ද්‍ය සංස්කර කියලා තියෙන කියලා නමුත්. න එකක් ැනක් ගැන පැහැදිලි කරන්න. නාම රූපේය ඇත්ත නොදන්න කමයි අද්‍යාව නාමරූපය ඇත්ත නොදන්නා නිසාමයි කරම රැස්කර ගැීම සිද්ධෝනේ. ඒ නිසාමයි නාම රූප දෙකේ පිහිට විඤ්ඥානය ලැබේ. එනිසා නාම රූප පච්චා විඤ්ඥානන් කියලා කියන්නේත් අවිද්‍යාපච්චා සංකාරා කියල කියන්නේෙත් ඒ ආර්ථවත් තැනක් පදවසේෙන් වෙනස්කොට ගන්න පුළුවන්ගඋනාට අර්ථ විදිහයට එකම විග්‍රහාවන තැනක්.